the avocado. Sangite isium sium isalsoya jamu untitled imagneti avocado. Sangeete, vivida isaukara obowa ragena yana niyamwan dedenek samaga untitled imak nathi avakashayen nadikala tepalak nadika guruge nadika jawardana samaga aibwan denatama aibwan saudari aibwan kohomada jeevithe nadika hondai keti uttarayak denawa nan diga uttarayak denawa nan me dawas wala වැඩ තියෙනවද? ඒ කියන්නේ කොහොමද ෂෝ බිස්නස් එක? ඔව් මම නදී ඇතරම ගොඩාක්ම ෂෝ බිස්නස් එකේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මම හරි අඩුවෙන් තමයි ප්‍රසංග කලාවේ යෙදෙන්නේ. නමුත් මම මේ වෙලාවේ මගේ ගීටා ඇකඩමි එකක් කරගෙන යනවා. ඒකේ වැඩ කටයුතුත් එක්ක ඉන්නවා. ඒ වගේම හැමදාම වගේ අලුත් සින්දු කරනවා කියන සිහිනය දකමින් මේ කතාව කියමින් ඉන්නවා. හදපු ගීත කීපෙකුත් තියෙනවා. අමුතේවත් යථාර්ථයක් කරගන්න බලාපොරොත්තු වෙනවා මේ කාලය තුළ ලොකු දෙයක් පිළිගන්න එක නේද නදි ඔව් නදි නදීක කිව්වා වගේ නදී කිව්ව කතාව මටත් වළංගුතාවයක් තියෙන එකක් තමයි යා හැමදාම පාරම්භාමින් ඉන්නවා කොන්සර්ට්ුවක් කරන බවට පාරම්භාන ඒක අවුරුදු 4ක් තිස්සේ දැන් කියලා මගේ චිත්‍රපට සංගීතය අදාළ එකක් නමුත් මේ අවුරුද්දේක හැබෑවක් බවට පත් වෙමින් තිබෙනවා සහ නදීක වගේම අලුත් ගීත හදන උත්සාහයක ඉන්නවා අවුරුදු 17කට පස්සේ මම ලියන්න උත්සාහ කරපු ගීතයක් මම මෑතකදී ලියලා ඉවර කළා. අවුරුදු 17කට වඩා අවුරුදු 20ක් විතර වෙනවා. ඒ ගීතය ලියන්න සෑහෙන කාලයක් ගත්තා. උත්සාහ කළා කියන්නේ මොකක්ද කළේ? මේ භාෂා ලෝකය ඇතුළේ අමාරු දේවල් තියෙනවා. ඔබ දන්න ඔබ ඔබේ මාධ්‍ය භාෂාව නිසා. ගීත ලිවීම පහසු කාර්යයක් නෙවෙයි ගීත ලියනවා අපි. නමුත් මෑතකදී මම ගීත ලිව්වේ නෑ. අතන රෝමියෝ බැඳලා සර්බලදාරිගේ උත්තානය මිටියාවතේ ගීත වැනි ගීතවලට පස්සේ මම ගීත ලිව්වේ නෑ. නමුත් නදීක වගේ මාත් ඒ පැත්තෙන් සතුටු වෙන්න පුළුවන් අලුත් නිර්මාණ කීපයක් තිබෙනවා සහ මගේ පුස්තකයක් එළියට ආවා සංගීත විශ්ලේෂණ පුස්තකයක් ක්ලරන්සියානු පොප් සංගීතය කියලා
ඒකත් ඒකත් එක්ක තියෙන සාහිත්‍යින් සංගීතයට අදාළ සංගීතයට අනදාළ වැඩ බොහොමයක් කරමින් ඉන්නවා. අතරම මේ ෂෝ බිස්නස් එක කොහොමද කියලා හැවේ සමාජ දේශපාලන අර්ථයෙන්. මොකද ඔව් අතරම ෂෝ බිස්නස් එකේ නදීක තරංගවත් මම නැහැ. අතරම නදීක සහ මම ඉඳලා හිටලා දෙන්න එකතුලා නදීක සහ නදීක කියලා කොන්සර්ට් එකක් අපි දෙන්න ලංකාවේ ලංකාවෙන් පිටත আদি වශයෙන් කළා. දැන් අද මුණ ගහුණු එක අපි ගැන නැවත වතාවක් කතා කරලා අපි උත්සාහ කරමු මේ අවුරුද්දේ නදීක සහ නදීක වැඩසටහනක් කරන්න. ඉතින් නදීගේ ප්‍රශ්නෙට තියෙන ඇත්තම ප්‍රධාන ධාරාවේ ෂෝ බිස්නස් එක ඇතුළේ මම හිතනවා යම් බිඳ වැටීමක් තිබුණා. ඒකට එකම හේතුව සමාජ දේශපාලනික ආර්ථික අස්ථාවරත්වය කියලා කියන්නට පුළුවන්. ඒ තොන්තු වීම ඒ අර්බුදීය තත්ත්වය හැමතැනින්ම ප්‍රකට වෙනවා. ඒක ෂෝ බිස්නස් එකකින් විතරක් නෙවෙයි දිනදා ජීවිතේ මහජනතාවගේ අපේක්ෂාවන් වඩා යහපත් ජීවිතයක් සම්බන්ධ වඩා යහපත් පරිසරයක් සම්බන්ධ හිතයිෂී කියන්නේ ජන හිතයිෂී පරිසරයක් සම්බන්ධ ඔබ තියෙන අභිලාෂයන් සුන්නද්දූලි වෙමින් පවතින නිසා ජනතාව තෝන්තු වෙලා ඉන්නේ. ඔව් ෂෝ බිස්නස් එකේ නැති වුණත් නදීක ඒතර ෂෝ බිස්නස් එකේ නැති යට මේ සමාජ දේශපාලනේ අදාළ නැද්ද? නෑ අදාළයි. මම ඇත්තරම මේ ප්‍රශ්නේ උත්තරේ දැන් ඔබ අහපු එකත් එක්ක දැන් දුරා දීපු උත්තරෙත් එක්ක ඇත්තරම යහපත් මානසිකත්වයක් ඕනේ මේ කලාවේ කියන එක පැවැත්මට. ඒක ඊට වැඩගත්. ඒ කියන්නේ මොන කලාව වුණත් මං හිතන්නේ ඒක අපි සංගීත ප්‍රසංග වලට විතරක් සීමා කරලා කතා කරන්න බෑ. චිත්‍රපටි ගත්තත් නාට්‍ය ගත්තත් හැම කලාවකම රස විඳින්න යන්න මිනිසුන්ට ඒ ආර්ථික අහසුකම සහ මානසික නිස්කලංක බව තියෙන ඕනේ යම්කිසි නිර්මාණයක් රස විඳින්න. ඉතින් ඒක මං හිතන්නේ මේ වෙනකොට සමාජ ඇතුළේ ගිලිහිලා තියෙනවා මිනිස්සු විවිධ අර්බුද වලට මුහුණ දෙනවා. ඒ අතර මං හිතන්නේ ප්‍රසවින්දනය කරේ ගොඩ දෙනෙක්ගේ ලොකු අවධානයක් තියෙනවා කියලා මේ වෙලාවේ. මොකද එදිනදා ජීවිතය ගැන තමයි ගොඩක් අය කල්පනා කරන්නේ. ඔබ ෂෝ බිස්නස් එක ගැන හෙව්වේ අතර මේ මෑතදී වුණ සිද්ධිත් එක්ක දැන් තිබ්බ ආර්ථික ප්‍රශ්න ඒ දේවල් මැද්දට දැන් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නකුත් මිනිසුන්ට ඔළුවට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ වගේ තැන්වල මිනිස්සු දාස් ගානක එකතු වීම පිළිබඳත් හැම දිනාටම කුතුහලයක් තියෙනවා මේක ආරක්ෂාකාරීද කියලා. ඉතින් සින්දුවක් අහන්න යන්න බෑ. අපි ආරක්ෂාකාරීද කියන සිතුවිල්ල ඔළුවට ආවෙන් පස්සේ. කියන්නේ සමහරට අපි දැකලා තියෙනවානේ ගුරා දැන් කන්සර්ට්ස් බලන්න සමහර අය තමන්ගේ වෙන වියදම් වලින් කපා හැරලා ඇවිල්ලා තියෙන අවස්ථා මම දැකලා තියෙනවා. නමුත් දැන් තියෙන වෙනම තත්ත්වයක. ඒ කියන්නේ හොඳටම නොසසුන් වෙලා තියෙනවා කියලා මම හිතනවා මහජනතාව. ඒක හැදෙන්න ඕනේ නැත්නම් මේක කර්මාන්තයක් විදිහට සෑහෙන බලපෑමක් ඇති කරාවි කියලා. ඒ ප්‍රශ්නෙම තවත් කැලලක් සංස්කෘතික කතිකාව බිඳ වැටෙනව නේද? ඒ කියන්නේ යමක් කතා කරන්නවත් නිදහසක් හෝ එහෙම නැත්නම් මේ ග්‍රහණය කරගැනීමේ නිදහසක් ඒක නදී ටිකක් බරපතලයි. ඒ කියන්නේ සංස්කෘතික කතිකාවන් එහෙම නැත්නම් සමාජීය කතිකාවන් සිදුවෙමින් පැවතියා. සමාජීය කතිකාවන් සිදුවෙමින් පවතින්නට අවශ්‍ය ඊතහම හොඳ නරක පසුතලයක් අපිට තිබෙනවා. ඒ කියන්නේ නරකේ ඊතහම හොඳ තත්ත්වයක්. එතකොට ඒ කතිකාවන් සිද්ධ වෙනවා. කණ්ඩායම් බොහොමයක් තුල බොහොමයක් අතර ඇතුලේ සහ එකිනෙකා අතර මේ කතිකාව සිද්ධ වෙනවා. නමුත් මේ කතිකාවන්ට උඩින් ඉතා බරපතල ජාලයක් තිබෙනවා. ඒ ජාලය හසුරුවන්නේ දේශපාලනය සහ ප්‍රාග්ධන වෙළඳපළ. එතකොට මේ දෙක එකතු වෙලා ජනතා අභිලාෂයන් රුඩින් එහෙම නැත්නම් ජන කතිකාවන් රුඩින් සංස්කෘතික කතිකාවන් රුඩින් බලපානවා. ඒ දැල කොල්ලන්න අමාරුයි. ඒ දැල අර ජන කතාවේ මොකක්ද අර කුරුළු රංචු වගේ කුරුළු වැද්දට අහුවෙච්ච කුරුළු රංචු වගේ එකතු වෙලා කරනවා. හැර කරන්නට බෑ මේ ජනමාධ්‍ය වලින් ප්‍රාග්ධන මූලික යෙදුම් එහෙම නැත්නම් ප්‍රාග්ධනයේ මුල් කරගත් ජනමාධ්‍ය සංස්කෘතිය විසින් ඒ සංස්කෘතිය සහ දේශපාලන අතර තියෙන ඍජු සම්බන්ධතාවය විසින් මේ ජනතාවගේ අදහස් ජනතාවට මම මතක කියලා තිබෙන්නේ. ජනතාවම දන්නේ ජනතාවම කතා කරන උන් කතා කරන්නේ ඔවුන්ගේ අදහස් නෙවෙයි. ඔවුන්ගේ ඔළුවට දාපු ඔවුන්ගේ අධිපති මතවාදය උන් පුනරුච්චාරණය කරමින් ඉන්නවා. නොදැන ඒක තමන්ගේ නෝන බව. සඳකත් පිනිදිය කඩා හැලෙනවා දැවමුවා පුළු නොහිස පහන් නිවෙනවා
මංගෙන තුරුවත්දරල් තරේ ඉන්න වද බලා අමිහිෂා අමිහිෂා පාසලකුණු නොතියා නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා නුබියා කතරේ පාසලකුණු නොතියා නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා මං එනතුරු අද්දර අල්තාරේ ඉන්න වද බලා රුපල් කාලි කන්දෙන් පාර අසා සුව සයුරේ රළ රැලිති මකා රුපල් කාලි කන්දෙන් පාර අසා සුව සයුරේ රළ රැලිති මකා මං එනතුරු අද්දර අල්තාරේ වද බලා අමිෂා 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 නැවතත් අන්ටයිටල්ඩ් ඉමක් නැති අවකාශයේදී නාදික ජාවර්ධන නාදික ගුරුගේ සමග අපි ටිකක් ජීවිතය ගැන කතා කරමු. දැන් නාදිකට නාදික හම්බ වෙන්නේ කොහේද? කවුද මොන නාදිකට උත්තර දෙන්නේ? නාදික මේක ඇත්තටම හොඳ හමු වීමක් නෙමෙයි. හේතුව මම ගුරාව දකින කන්සර්ට් එක, ඒ කියන්නේ සංස්කෘතික සම්දර්ශනයක් නේද? ඒ කියන්නේ පිටරට වෙලා ඇවිල්ලා තොරම බාති සන්දුෂ් වාද කණ්ඩායමේ තමයි මම වාදනය කරන්නේ. මං ගියාම ගුරා ඉන්නවා ටයර් එකකින් හදපු සරප්පු දෙකක් දාලා බතික් සරමකුත් ඇඳගෙන. අර ඒක මතකයි තාම. මතකයි. ඊට පස්සේ මට ඇත්තරම ගුරාගේ හැසිරීම දැකලා එයා ඔක්කොමත් එක්ක මම හිතුවොත් එක සරල වචනින් ගොත් උම්මත්තකේ පිස්සෙක් කියලා තමයි මගේ ඔළුවේ රෙජිස්ටර් වුණේ. ඊපස්සේ තව දවසක මම පාර යනකොට ගුරා එකේ කාලේ මල්ලක් තිබ්බා. ගුරා යනවා පාරේ මල්ලක් දාගෙන ගිටාරේ උතරගෙන. ඊපස්සේ මම ආයෙත් එවලොම් ආයෙත් අර අදහස තමයි ඔළුවට ආවේ. මෙන්න ගිනි දාවල් මේ යනවා ගිනි යව්වේ යන්න අර මනුස්සයා යනවා කියලා.
ඒ අතර චාමින්ද රත්නසූරිය කිත්සිරි ජයසිරිගේ ස්ටුඩියෝ අපි හම්බ වෙනවා. ඉතින් කියනවා නදීක ගුරුගේ කියලා කෙනෙක් ඉන්නවා මෙහෙමයි නදීක හම්බ වෙනවා. කොයි කාලෙද නදීකනේ? ඔගේ අම්මේ මං හිතන්නේ අවුරුදු 20කට එහා. ඔව්. ඉතින් ඊට පස්සේ මෙහෙම කියලා දැන් මම දන්නේ නැහැ. දැන් මමත් දවසක් ස්ටුඩියෝ එකේ ඇතුළේ ඉන්නකොට මට චාමින්ද කියන්නේ ගුරුගේ ඇවිල්ලා ඉන්නවා හම්බ වෙන්න ආසයි කියලා. ඒක මං කෝ යන් කියලා. යා. හම්බ වෙන්න ආසයි කියලා. ඔව් දැන් ගුරුගේ කියනවා හම්බ වෙන්න ආසයි කියලා. මම දන්නේ නැහැ ගුරුගේ කියන්නේ කවුද කියලා. තොර කිත්තගේ ස්ටුඩියෝ එකේ ඇවිදන් ගියා මම පිටියෙන් එබෙන්න ඕනේ කාමරේට. ඉතින් මම ඇවිදන් ගිහලා එබුනම මම අර හිතපු බුද්ධි. ඔව් පිස්සා ඉන්නවා වාඩිලා පොටෝ. මම ඉතින් ගුරුගේ කිය පළවෙනි කතාව තමයි සමා වෙන්න මචං. මම හිතුවා පිස්සෙක් කියලා කියලා තමයි අපේ කතාවේ පටන් ගත්තේ අතර. ඔව් එතකොට නදීක අර යම් ගීතයක සංගීත නිර්මාණය කළ දුන්නා. ඒ ගීතේ එන ජනප්‍රිය වෙලා තිබුණා. මේ මොකක්ද ගීතේ? හරි කතාවද? අර ගීතේ මර මිත්‍රෙක්ට නිර්මාණය කළ ගීතේ. ආව්. ආව්. එතකොට මගේ මිත්‍රෙක් හිටියා. ඒ කියන්නේ මාත් එකට බෑන් ගහපු චමින්ද වෙල්ලප්පුලි. ඔව්. ඉතින් ඒ ගීතේ එන ජනප්‍රිය වෙලා තිබුණා. ඔව් ගීතයක් හදාගෙන ඇවිල්ලා. ඔව් මම ඒක ඕකට ගිටාර් ගහලා රේන්ජ් කරලා දුන්නා. ඉතින් ඕක කොහොම තත්ත්වෙකුත් තිබ්බයි දවසට. එතකොට මම හිතන් ගුරා එක දන්නවා නේද? මම ඒක දන්නවා. එතකොට ඒ වෙනකොට ඇත්තටම අපේ නදීක ගැන මම අහලා තිබුණා සහ මම දැකලා තිබුණා අර සංස්කෘතික වැඩසටහනක් ආපු නිසා. ඉතින් මට චාමින්ද ගම මේ නදීකත් අපිත් එක්ක වැඩ කරනවා කියලා මම බැලුවා. ඉතින් හරි. ඉතින් ආදේ මොන කියන්න හොඳයි. ඉතින් මිනිහා පාපෝච්චාරණයක් කළා එද ඇවිල්ලා. මේ කවුරුද 20කට පස්සේ කන්සර්ට් එකක් බවට පත් වුණා. අවුරුදු 20කට පස්සේ නෙමෙයි ඇත්තටම. නෑ ඇත්තටම. නදීක සහ නදීක කියන එක ගැන නදීක ඇත්තටම දාලා තිබුණා ඔහු ඔහුගේ Facebook එකේ වතාවක් මේ කන්සර්ට් වල කලින්. ඇත්තටම අපි දෙන්නා පසු කාලිනව ගොඩක් සංගීත නිර්මාණ කරන වැඩවලදී අපි දෙන්නාගේ දායකත්වය දීලා තිබෙනවා. ලංකාවේ නූතන පොප් ගීතාවලියට වාද්‍ය ශිල්පීන් හැටියට සහ අපේ මිත්‍රයින්ගේ වැඩවලදී සහ සංගීතඥයින් හැටියට එන අපේ මියුසික් අපිම තමයි ප්ලේ කරගත්තේ ඒ කාලේ. يعني අපේ වැඩසටහනක් තිබුණොත් එම නදීක බේස් ගිටාර් ප්ලේ කරනවා, මම ලීඩ් සහ රිද්ම් ප්ලේ කරනවා, ලෙලුම් ඩ්‍රම්ස් ප්ලේ කරනවා. ඔය අපි තුන් දෙනා අනිවාර්යයෙන්ම මේ ගීත කසුන් කල්හාරගේ නදීකගේ මගේ ගීතවල පිටුපස්සේ විශ්වපර්ණයාප ඔව් දැන් ඇත්තටම සමාහිත තෙරුන් ඔහු ගිහිගේ හැරගීලා දෙන. ඉතින් මේ වාද්‍ය ශිල්පීන් ප්‍රධාන ශිල්පීන් කොහොමදත් හිටිය අපිම තමයි අපේ සංගීතය නිර්මාණය කරගත්තේ. يعني අපි වාදනය කරගත්තේ. ඉතින් ඒ කාලෙදී ඇත්තටම නදීක සහ ඉතින් නදීක අර පසු කාලිනු අපි ඈත් වුණා කියලා මම සිනමාව පැත්තට වැඩිපුර නැඹුරුතාවයක් දැක්වුවා. නදීක ඔහු ඔහුගේ නිර්මාණ කටයුතු කරමින් වෙනම අපේ කණ්ඩායම ඇත්තටම අපි වයසට යන යන අපේ කණ්ඩායම බිඳිලා ගියා. ඒක පසු එකතු වෙච්ච කණ්ඩායමක්. ඇත්තටම මේ කණ්ඩායම මුල සිට හිටියේ නැහැ. අපි තැන් තැන් වල එකතු වෙලා වැඩ කීපයකදී එකට ඉඳලා අපි හිඳ ලොකු මිත්‍රයින් බවට පත් වෙලා සහෝදරවරුන් බවට පත් වෙලා. නමුත් අපේ පාරවල අපි ගියා. ඊට පස්සේ නදීක මට එක දවසක් මුණ ගැහුණා. ඊපස්සේ මට කල්පනා වුණා හත්ලෝ වෙ නදීක. මේක අපි දෙන්නා කොන්සර්ට් එකක් තියුණා තුනද. නදීකත් ගිටාර් ප්ලේ කරනවා. එයත් මොකද අපේ කාලේ අර ඒ කියන්නේ අපේ යුගයේ වෙනකොට තිබුණ එකක් තමයි නදී අර ගිටාර් වාදන ගායන ශිල්පියා කියන එක. අර කැට් ස්ටීවන්ස්ලා, බොබ් ඩිලන්ලා මේ වගේ ආස් ක්ලැරන්ස්ලා එම ආසාදනයෙන් ආපු ඒ චරිතය. ඉතින් එහෙම හාදෙක් තමයි නදීක. මමත් එහෙම ආදී. මම මගේ සින්දු ලියා ගන්නවා. මම ඒවා කියනවා. නදීක නදීකගේ ගීත නිර්මාණය කරගන්නවා. ඒතර අපි දෙන්නාට පුළුවන් අපි දෙන්නගේ ගීත ටික කියලා දාන්න. ඉතින් අපි දෙන්නා අහඹුලේ සම්බෙච්ච වෙලාවක අපි තීරණය කළා අපි එහෙම කොන්සර්ට් එකක් තියනවා කියලා. නදීක සහ නදීක. එනවා තොම්සන් ඇන් තොම්සන් වගේ. ඈ. ඉතින් නදීක සහ නදීක වැඩසටහන අපි එක වතාවක් කළා. ඊට පස්සේ අපි ඔස්ට්‍රේලියාවේදී වැඩසටහන කළා නදීක සහ නදීක. තැන් කීපයක් අපි එක් කළා. සාපිත එක එකතු වුණා මේ රෂියානු ජාතික වයලීන ශිල්පිනියක් සහ ඕස්ට්‍රේලියානු ජාතික ඩබල් බේස් ශිල්පියෙක් එක වෙනම වර්ණයකට ගියා. දැන් නදීක සහ මම ඇත්තටම අලුතෙන් කල්පනා කරන මේ අවුරුද්ද ඇතුළත නැවතත් ඒ නදීක සහ නදීක වැඩසටහන කරන්න මක් නිසාද? එකක් තමයි විශාල ප්‍රේක්ෂකාගාරයක් නොවේ. තෝරාගත් සීමිත ප්‍රේක්ෂකාගාරයක්. මේ ගිතාරු සංගීතය ඒ ගීතයට ලාලසාවක් තිබෙන ඒ සම්බන්ධ විශේෂ කැමැත්තක් තියෙනවා උදවියට. අපේ ඒම රසික පිරිසක් වෙන ඒගොල්ලන්ට තමයි තීම් කළේ. නදීක රාත්‍රි සමාජ ශාලාවල ඔබ වාදන ශිල්පියෙක් විදිහට ගායන ශිල්පියෙක් විදිහට වැඩ කරනවා. සංස්කෘතියත් එක්ක ගත්තාම පිටස්තර මාතෘකාවක් බවට පත් වෙනවා මේ රාත්‍රි සමාජ ශාලා. ඔබ සාමාන්‍යයෙන් විනයක් තියෙන ඒ වගේම යම් ප්‍රතිපත්තියක ඉන්න පුද්ගලෙක් විදිහට මේ ගැටම කොහොමද निराකරණය කරගත්තේ ඔබතුලින්ම? මට එහෙම ගැටුමක් තිබ්බේ නැහැ. මට එහෙම ඒක ඇතුලේ ඩිසිප්ලින් වෙන්න ඕනේ කියලා උමනාවක් තිබුණා. මොකද මම යම්කිසි ප්‍රතිපත්තියක් මේන්ටේන් කරා හැම කාලෙකම. ඒ කියන්නේ මම හැසිරෙන විදිය ගැන සහ වැඩකදී මම හැසිරෙන විදිය ගැන මට විශේෂයෙන් මට ඩිසිප්ලින් එකක් තියෙනවා. ඒක හැමෝම මට ප්‍රශංසා කළා තියෙන කාරණාවක්. ඒක මම හිතන්නේ ඒ කියන්නේ මමත්
එහෙම හැසිරුණ නැති තැන් තියෙනවා ගොඩක් ඈත. හැබැයි එවන් ලැබුණ අත්දැකීම් එක තමයි මම ඒව හදාගත්තේ. නමුත් මම රාත්‍රී සමාජශාලාවල වාදනයට එනකොට මගේ ඩිසිප්ලින් එක, මගේ ප්‍රතිපත්ති, මම රැකගන්න ඕන දේවල්, ඒ මේන්ටේන් කරන්න ඕන දේවල් හැදිලා ඉවරයි. එතෙන්දි මට ඒ දේ දැනුණේ නැහැ. ඒ කියන්නේ අර ගුරුගේ නදීක ගුරුගේ ඒ කියන්නේ අර මිත්‍යාවක් තමයි තවත් සමාජයේ තියෙන රාත්‍රී සමාජශාලාවල. මෙහෙමයි ඒක දැන රාත්‍රී සමාජශාලාවක ඇතුලේ නෙමෙයි මිනිස්සුන්ට ආගමික ස්ථානයක් ඇතුළත නරක වෙන්න පුළුවන් ඕනනම් ඒක රාත්‍රී සමාජශාලාව කියලා එහෙම විශේෂයෙන් හුවා දක්වන්න ඕනේ නැහැ. අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ගෙදරක වෙන්නත් පුළුවන්, ගියක් ඇතුළේ වෙන්නත් පුළුවන්, ආයතනයක් ඇතුළේ වෙන්නත් පුළුවන්, ආගමික ස්ථානයක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුන්ට නරක වෙන්න ඕන නරක වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ තමන්ගේ දේ කළා බැඩි පාඩු ඉන්නවා නම් ඇත්තටම හොඳම මිනිහෙක් ඉදිරියට ඉන්නත් පුළුවන් ඉතින්. දැන් මමත් ඔය ඔය සංස්කෘතියේ හිටපු කෙනෙක්. මමත් හිටපු කෙනෙක් තමයි තාම. ඒ කියන්නේ මමත් ඉතාලම හොඳට තාමත් මගේ අපෝ හැරිලා බැලුවාම මම මගේ තරුණ කාලේ මම වැඩියෙන්ම සතුටු වුණේ රාත්‍රී සමාජ ශාලාවල නැත්නම් ඒ සංගීත සංස්කෘතිය ඇතුළේ ඉඳීමෙන්. එකක් ඒ කණ්ඩායමේ වාත් එක්ක වැඩ කළ කණ්ඩායමේ හිටපු එකම බීරපානය කරන්න මම. එකම දුම්පානය කරන්නත් මම. ඒ කණ්ඩායමම එහෙම ඉතාම හොඳ අවුතුම් පැවුතුම් තුවිච කරනවා. මමත් ඒ කියන්නේ ඒක තුළ ඉතාම හොඳ රසවින්දනයක් ලබා ගත්තා. අපි ඒ කියන්නේ ඒ සජීවී වාදනයකට සජීවී ප්‍රේක්ෂාගාරයක් නිදහසේ එකතු වෙනවා කියලා කියන්නේ වෙන සංස්කෘතියක්. ඒක ඉතාම සිත් ගන්න අසුළු සංස්කෘතියක්. ඒක කොන්සර්ට් එකකින් අපිට ලබන්න බෑ. ඔව් ඔබ කියන කාරණාව හරි. ඒ කියන්නේ ඒක ඇතුළේ ඉන්න රසිකයෝ හරි සජීවී. ඒ කියන්නේ ඔවුන් විඳිනවා, ඒ වෙලාවෙන් ප්‍රතිචාර දක්වනවා. එතකොට ඒක ඉදිරිපත් කරන පුද්ගලයාට හරිම සතුටක් මාර වින්දනයක් තියෙන තැනක්. කොන්සර්ට් එකකදී වගේ අර අවකාශයක් නැහැ මේ බෑ. මේ මැද හිස් තැනක් නැහැ. වේදිකාව සහ ප්‍රේක්ෂකාගාරය අතර ලොකු තාප්පයක් නැහැ. වේදිකාව ඒ සියලුම ඒ කියන්නේ ඒ රසවින්දනයන් සහ ඉදිරිපත් කරන්නන් සියල්ල එක තලයකින්. හොඳයි, එවැනි සජීවි සංගීත අත්දැකීමක් විඳින්න දැන් අපිට අවස්ථාව තියෙනවා. Thank you.
ඔබ කීවදන් දෙසවන් යුග ළඟ මගේ සුදුවන් පිටු පුරා දිවෙයි ගිය ඔබේ නම නොසිතායි පිටු කොනේ ලියවෙයි ඔබ නම හොරෙන් කියන්න කියන්න හදවතේ මා සමගේ කියන්න කියන්න ඇති සමදේ රුසිසේ නැවතත් අන්ටයිටල්ඩ් ඉමක් නැති අවකාශයේදී මුණ ගැසී කතා කරමු සංගීතය පිළිබඳව. නදික ගුරුගේ, ලංකාවේ රසිකත්වය සහ සංගීත භාවිතාව පිළිබඳව ඔබේ අදහස මොකක්ද? ඔය ඇත්තම බොහෝ විට තරුණ කාලේ අපව හැරලා බැලුවාම ඉතා ජනප්‍රිය අදහසක් ලැබුණේ රසවින්දනය කියන එක අපේ සමාජයේ හුරු නෑ. ඒක නිසා රසවින්දනය සම්බන්ධව වැඩ කළ යුතුයි කියන අදහස තමයි අපේ ජේෂ්ඨයනුත් අපිට දීලා තිබුණේ. අපිත් හිතන් හිටියේ එහෙමයි. නමුත් අපි වයසට යනකොට මට තේරුණා ඇත්තටම රසවින්දනය කියලා කියන්නේ සමාජ ඓතිහාසික අත්පත් කර ගැනීමක්. රසවින්දනය සඳහා මාධ්‍යන් තිබිය යුතුයි. ලංකාවේ මුල්ම සංගීතය සම්බන්ධ මාධ්‍යන්ගේ අයිතිය සහ ඊට ප්‍රවේශය තිබුණේ රදළ පැලැන්තියට. එම නැත්තම් එලිට් එකට. කලින් නුතම් මේ ගැන කතා වුණා. එතකොට සාමාන්‍ය ජනතාවගේ කන් සුසර වෙන්න මාධ්‍යයක් තිබුණේ නැහැ. එතකොට ග්‍රැමෆෝන් එකක් ගෙදරට ගන්න සල්ලි තියෙන ගෙදරට තමයි මේ සංගීතයේ ලෝකෙ තිබිච්ච සංගීතය ලංකාවේ. එතකොට තිබුණේ නැහැ විශේෂයෙන්ම නූර්ති ගී වගේ පස්සේ ලංකාවේ දේවල් තැටිගත කරන්නට පටන් ගත්තා. ඒ වෙනකොට HMV තැටි වෙන බටහිරින් ගෙනලා තමයි අහන්න සැලැස්ුවේ. එතකොට ඒවා ගන්න හැකියාවක් තිබිච්ච අයගේ කන් හොඳට සුසර වුණා. ඒගොල්ලන්ට හොඳ සංගීතය සම්බන්ධව يعني හොඳ සංගීතයක් ඒගොල්ලන්ට අහන්න ලැබුණා. ඒතර ඒගොල්ලන්ගේ සංගීත සංස්කෘතිය රසවින්දනය ඉහළ මට්ටමකට ගියා පැහැදිලිවම. ඊට පස්සේ අපේ සාමාන්‍ය සමාජයට උනේ රේඩියෝ එක එනකන් කිසිම දෙයක් තිබුණේ නැහැ එහෙම අහන්න. රේඩියෝ එකත් එක ගෙදරක 20ක් 30ක් ලෑස්තිලා තමයි සමහරලාට ওই මුවන් පැලස් වගේ ඒවා ඇහුවේ කාලේ. ඈ එහෙම තමයි බහුතරයක් සමාජය රසවින්දනයට නැඹුරු වුණේ. ඒගොල්ලන්ට රසවින්දනයට මෙටීරියල්ස් නැත්තම් මූලිකාංග මෙවලම් ආවේ ඒ විදිහට පහු වෙලා. එතකොට ඒ පහු වෙච්ච දශක ගාන ඇතුළත ඊට පස්සේ කැසට් 2 එනවා. වෙනද ආර්ථිකයත් එක්ක ස්ටීරියෝ කැසට් එක එනවා. ඊට පස්සේ මේ විදිහට ඊට පස්සේ ආපහු එනවා මේ බොහොම මේ සංඛ්‍යාතයන් අදත් මේ කියන්නේ මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙන මේ නාලිකා විද්‍යුත් නාලිකා මේ සංඛ්‍යාතයන් විකුණලා දාලා වෙළඳ ව්‍යාපාරිකයන් මේවා අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ රේඩියෝ දාලා ටෙලිවිෂන් දාලා ඊට පස්සේ ඒගොල්ලෝ අධිනිෂ්පාදනයක් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ සින්දු ඕන වෙනවා. ඊට පස්සේ හැම තැනම සින්දු වෙන්න පටන් ගන්නවා. ඒවල ගුණාත්මක වෙනකොට ප්‍රමාණාත්මක වැඩි වෙනවා. ඊට පස්සේ ඔබට මතක ඇති ඉස්සර තිබුණා මේ මල්වත්ත පාර කියලා දැනටත් තියෙනවා කොටුව. ඔව් පිටකොටුවේ මේ දුම්රිය ස්ථානයේ ඉදිරියට මාවත. ඒක ප්‍රචලිත වෙලා තිබුණේ කැසට් වලට. රෙකෝඩ් බාර්. පස්සේ රෙකෝඩ් බාර් අයිතිකරුවන් ඔවුන් නිෂ්පාදකරුන් බවට පත් වුණා. මේක ඉතාම බරපතල තත්ත්වයක්. එතකොට ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද සංගීත මේ තැටි වේවා, CD වේවා, කැසට් වේවා, ඒවල ගුණාත්මක ගැන ඔබට හිතා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ අධිනිෂ්පාදනය රේඩියෝ ගොඩාක් තියෙනවා, ඒවට සින්දු ගොඩාක් වුණා. එතකොට ඒක නිතරම ඉන්න පටන් ගත්තා. ඔවුන් ගායකයින් පවා මිලදී ගන්න තැනකට ආවා. ඉතින් වැඩේ වුණේ නැවතත් අර සාමාන්‍ය ජනතාවට ගීත ඇහෙන්න පටන් ගත්තේ රේඩියෝ එකෙන්. එතකොට රසවින්දනයේ තියෙන අවස්ථා ටික ගුණාත්මක ද රසවින්දනයේ තිබිච්ච අවස්ථා ටික නැති වෙලා ගියා. ඒ නිසා ආත්මත් රසවින්දනේ
වෙන පැත්තකට ඇදිලා ගියා. ඊට පස්සේ අද වෙනකොට රුපියල් 49ක් එක්ක එනවා. ලෝකෙම තියෙන සංගීතය අපිට අහන්න පුළුවන් නේද? අපිට. ඔව් රුපියල් ලෝකෙම තියෙන ඕන සංගීතයක් අහන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම ලෝකේ සංගීත නිෂ්පාදනය ඉතා ඉහළ ගිහිල්ලා තියෙනවා. අර නිෂ්පාදකවරයාගේ කාර්යභාරයත් අහුසියලා තියෙනවා දැන්. ඉස්සරනේ ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්නේ. දැන් ප්‍රොඩියුසර් කෙනෙකුත් නැහැ. ඒතර කලා රසවින්දනයේ ඕනතරම් මාධ්‍ය දැන් තිබෙනවා. හැබැයි අපිට මේ කලා රසවින්දනය පාරම්පරිකව පුරුදු නැති නිසා අපිට ඒකේ හුදී ජනයන් හැට අපිට එහි අයිති නොතිබුණු නිසා අපි තාම දන්නේ නැහැ වඩා හොඳ දේ කුමක්ද මේ දේ රසවින්දිනේ කොහොමද කියන එක. ඒක අපේ සමාජීය ප්‍රශ්නයක් නෙවෙයි කියලා මම දැන් වයසට ගියාම මම තේරුම් අරගෙන තියෙනවා. ඒක අපේ ඉරණම ජයවර්ධන ඔබ එක්තරා ගුවන්විදුලි නාලිකාවක මේ රසිකත්වය සුසර කරන්නට තීරණය කරන්නට සාධකයක් වුණා එක කාලෙක. ඔබ ස්ථිර රැකියාවක් බවට පත් වුණා. අය අදකින් මේක කතා කළොත් ඔව් ඒක එකක් තමයි. හරි මම ඉස්සෙල් මේක සම්බන්ධයෙන් කතා කරගෙන මට ගුරා කියපු දෙයටත් ගුරා රසවින්දන ගැන දෙයක් එකතු කරන්න ඕනේ. ඔය මාධ්‍ය ප්‍රචලිත වෙන කාලවල අපිත් සංගීතය කරානේ. හරි එතකොට අපි වැඩ කරාද ප්‍රමාණාත්මකව කියලා ප්‍රශ්නයක් මට තියෙනවා. එතකොට මේ ගුණාත්මක භාවය ගැන අපි කතා කරන අතරම අපි වැඩ නොකර ඉන්නවා. එතකොට අපි කියන වචන යාලා තියෙන ගුණාත්මක පොඩ්ඩත් එක්ක රැඳෙන්න විතරක් රසිකයෝ කැමති වෙන්නේ නැහැ. රසිකයන්ගේ විවිධත්වය අලුත් බව ඒ දේවල් අලුත් වෙන්න තව ඉඩ තිබ්බා. ඒ කියන්නේ මේ ජෙනරේෂන් එක තව වැඩ කරන්න තිබ්බා කියලා මම විශ්වාස කරනවා. ඒක හින්දා තමයි අපිට අද රසිකත්වයක් ගැන කතා කරන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි සංගීතයත් එක්ක ගොඩක් දේවල් කරා. සහ ඔය කමර්ෂල් වැලියු එක කියන එක අපි අතරපු දෙයක් අපින් ඇච්ච වැරද්ද. මොකද හැම දෙයකම ගුරා ප්‍රාත්මකට මම හිතනවා නදී. ඒ කියන්නේ කමර්ෂල් වැලියු එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කරන කෙනා සවයි වෙන්නත් ඕනේ. ඒ වෙලඳාමක් වෙන්න ඕනේ අතර. මේ කියන්නේ ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නේ ඉන්ඩස්ට්‍රි එකක් නැති එක. ඒ කියන්නේ අපි කියනවා දැන් සිනමා කර්මාන්තය, සංගීත කර්මාන්තය කියලා මේ ඉන්ඩස්ට්‍රි එකක් හැදෙන්න ඕනේ. ඒතකොට මේ ගුණාත්මක දේවල් හැදෙන එක, ඒවෙන් යැපෙන අය, ඒ කියන්නේ අපි ඒවෙන් යැපුණා නම් අපි සමාජයට තව ගොඩාක් වැඩ කරන්න තිබ්බා. තේරුණා? අපි පසු කාලෙක අපේ මාර්ග වෙනස් කළා. අපි ගුරුවරු බවට පත් වෙනවා. සිනමා කර්මාන්ත මියුසික් කරන්න යනවා. දැන් ඔබ ඔබේ ගීත නිර්මාණය කරන එක නවත්තලා වෙන වෙන දේවල් වලට යනවා. ඒතකොට අපි රසිකත්වයට චෝදනා කළා හෝ ගුණාත්මක බවින් අඩු දේවල් වැඩි වෙලා තියෙනවා කියලා අපිට චෝදනා කරන්න බෑ. මොකද අපිත් ප්‍රමාණාත්මකව ඒකට සහභාගී වෙලා නැහැ. ඒක කොටස් කරුවන් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් මම හිතන දැන් ඉස්සර මම හිතපු විදි වෙනස් ඇත්තටම. නමුත් දැන් මම හිතනවා ඒ කියන්නේ හොඳයි කියලා ගුණාත්මක දේවල් කරනවා කියන પરම්පරාව තව දේවල් කරා නම් හරි කියලා. ඒතකොට අපි දැන් සමහර දැන් තව දෙයක් තමයි දැන් අපි කල්පනා කරන්න ඕනේ. දැන් ඉන්දියාවේ කොලොනියල් කසින්ස්ලා හරිහරන් කියන ක්ලාසිකල් සිංගර් ලෙස්ලි ලොවිස් කියන පොප් සිංගර් එකතු වෙලා ඇල්බම් එකක් කරන්න ඕනේ කියලා කල්පනා කරේ අනු ගණන්වල. නමුත් අපි 2019 2020ටත් ඇවිල්ලා අපි තාමත් මේ ජෙනරේෂන් දෙක එකතු කරගන්න බැරුව මේ බැටන් එක පාස් කරගන්න බැරුව එකට වැඩ කරගන්න බැරුව අප්ඩේට් කරගන්න බැරුව එක තැනක ලත වෙනවා. ඉතින් ඉන්දියානෝ දැන් ඒ අනු ගණන්වල ගත්ත තීරණෙත් එක්ක අද සංගීතයත් එක්ක කියන තැන ගුරා හිතන්න පුළුවන්. මං කියන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ හැමදාම දැන් ලංකාවේ සංගීතය කියලා අපි හිතමු යම්කිසි දැන් ලංකාව පිළිගත් සංගීත ක්‍රමයක් තියෙනවා. මේක තමයි හොඳ සංගීත ක්‍රමය, ගුණාත්මක සංගීත ක්‍රමය කියලා. නමුත් ඒක හැඩයක්. ඒ හැඩේ මේන්ටේන් කරනවා අවුරුදු 50ක් 60ක් තිස්සේ. නමුත් ලෝකේ මේ හැඩේ තියාගෙන ඒකට අලුත් දේවලුත් එකතු කරගෙන තමයි ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. අපි හොඳ සින්දුවක් දැන් අපිට හම්බ වෙන රසිකයෝ ගොඩක් වෙලාවට කියනවා ඒ කාලේ වගේ සින්දු හදන්නේ නැහැ නේ. ඒ කාලේ තමයි නියම සින්දු කියලා. දැන් අපි කන්නේ වෙන දේවල්, අඳින්නේ වෙන දේවල්, අපි ආදරය කරන්නේ වෙන විදිහකට, අපි විරහව දරාගන්නේ වෙන විදිහකට. අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙද්දි ඇයි අපි අවුරුදු 50ක් පරණ සින්දුවක් විතරක් තාම තියාගන්න උත්සාහ කරන්නේ? මම කියන්නේ දැන් ජන සමාජයට දැන් රසිකත්වයට ගැලපෙන දේවල් තමයි අපි මේ වෙලාව ඉදිරිපත් කරන්න ඕනේ. මොකද දැන් මේ සින්දු අහන්නේ මේ පරිසරයේ ජීවත් වෙන අය. අවුරුදු 50කට කලින් හිටපු අය නෙමෙයි. ඔව් තවත් දෙයක්ත් තියෙනවා තුනා. ඒක ඉතා වැදගත්. දැන් ඔය පැරණි දෑ ගැන කතා කරන එක ඒක ඇත්තම විලාසිතාවක් නේ. අපේ මේ කාලේ තමයි තියුනේ, මේ කාලේ නැහැ කියලා. හැබැයි ඒකට ඇත්තම හේතුවකුත් තියෙනවා. ඒ හේතුව තමයි නොස්ටැල්ජියා. නෑ. නොස්ටැල්ජියාවක හේතුව නොස්ටැල්ජියාව කියන එක ප්‍රතිඵලයක් අතරම. ඒ කියන්නේ ඒ කාලේ තිබුණ එක රේඩියෝ එකයි. ඒතකොට මේ රේඩියෝ එක තමයි අපිට කල සංගීත පරිභෝජනයට තිබිච්ච එකම මාධ්‍ය. ඒකේ ගියපු ඕනම හොඳම ගීතයක්, ඕනම නරක ගීතයක් අපි ඔළුවේ නැඟුණා. ඒක ඒකේ හොඳකමවත් නරකමවත් නැසෙන එක තමයි අවේලබල් එකම සෝස් එක. එකම අපිට තිබිච්ච මාධ්‍ය. ඒතකොට දැන් වෙනකොට ඉතා බරපතල ප්‍රමාණයක් මේව තියෙනවා. ඒතර එකක් මත ගිරින්නේ මොකද? අපි ඔකට කියනවා සුපිරි උත්තේජන කියලා. ඒතකොට අපිට තව දුරටත් ඒ පරිභෝජනයේට වෙලාවක් නැහැ. ඒතර තාමත් අර අපේ ඔළුවට කා වැදුණු දැන් මට තාම මතකයි ඉතා ශාපලත් ගීත තිබෙනවා.
ඒක ඔළුවෙන් යවා ගන්න බැරුව තියෙන ඒ 80 ගණන් වල අපිට කුඩා කාලේ ඇහිච්ච ගීත. ඒ වගේම හොඳ ගීතක් තියෙනවා. ඉතින් ඒ වගේ ඇත්තටම ඒකට හේතුව මේ يعني අද වෙනකොට අධි පරිභෝජනයක් තියෙනවා. يعني අපිට බඩු ඕන තරම් තියෙනවා. يعني මේ මෙතන බැලුවොත් එම ගීතද චිත්‍රපටද මේ දත්ත සියල්ල මේ අමතක. ඔය ඒක ඇත්තටම නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රතිඵලයක්. ඔව්. කොහොම වුණත් අපිට තෝරාගැනීමක් කරන්න සිද්ධ වුණා මේ වැඩසටහනේදී ගීත සම්බන්ධයෙන්. මේ ගීතය තෝරාගත්තේ ඔබ වෙනුවෙන් බලන්න රසවින්දනය කරලා. ජාති ජාති මලින් සුවඳ ගුරාවි වටින් පිටින් සීල් සුලං හමන්නේ සමාදාන සැදැසුබං ඇදෙන්නේ අන්න ගන්න ඉරත් උදෙගිලෙන්නේ මාගේ කුමාරි ආල තොටිල්ලේ පැදමුනි දැල්ලේ කෝකිල යන්නේ කෝකිල නාදේ කෝකිල යන්නේ කෝකිල නාදේ ඊන හඳින් ඊන වගේ සුදෝ සුදෝ අන්න සඳත් වෙන්නේ සාදු සාදු ගොබේ දෙසයි බලන්නේ එපා එපා සඳේ නිකන් තැවෙන්නේ ඇයිද මාගේ සුදා මට ආදරේ අන්න දෙවුලියෝ අපේ පෙම්බලා ගීත ගයන්නෝ කෝකිල යන්නේ කෝකිල නාදේ කෝකිල යන්නේ කෝකිල නාදේ ඊන හදින් ඊන වගේ නැගී සමන් මලක් නෙලා මාගේ විසෝගේ විසේ ගසම් අන්න මාගේ විනෝදේ එන්නෑ ගනේ එන්නෑ මගේ කුමාරී සාදු කියා හාදු දෙකක් දෙම් සිරි මගේ කිරිල්ලි අනේ සුමීරි ගයන්න මාගි කෝකිල යන්නේ කෝකිල නාදේ කෝකිල යන්නේ කෝකිල නාදේ ඊන හනින් ඊන වගේ ඇතත් සුදු මැණික් සාගරේ ඔබයි මගේ මැණික මගේ ආදරේ ඉතින් එපා සැකක් මගේ සුන්දරී මෙලෝ එලෝ ඔබයි මගේ පෙම්බරි මගේ අශෝකා මගේ විසාකා මගේ මල්ලිකා කෝකිල යන්නේ කෝකිල නාදේ කෝකිල යන්නේ කෝකිල නාදේ ඊන හඳින් ඊන වගේ නැගී Untitled ඉමක් නැති අවකාශයේදී නැවත වතාවක් ඔබ වුණ ගහන්නේ මම කාගෙන්ද මේ ප්‍රශ්නය අහන්නේ සංගීතය කියන්නේ තෙරපි එකක් කියලා නදීක ගුරුගේ ලෝකෙ පිළිබඳව කතා කරද්දී ඔය කතාව ඇහෙනවා නිරතරයෙන්. එතකොට ඒක පිළිගන්නවද ඒකත් එක්ක ගත්තොතින් ලංකාවේ නිතර ඇහෙන සංගීතය අපි හිතමු බස්වල සංගීතය කියලා අපිට අහන්න සලස්වන සංගීතය තෙරපි එකක් විදිහට ගත්තොතින් අපිට කොහොම බලපානවද? ඔය මියුසික් තෙරපි කියන සංකල්පය සම්බන්ධ ප්‍රධාන ප්‍රවේශයන් දෙකක් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය මූලිකවල සිද්ධ වෙනවා.
ඇත්තම ඒක ඉතාම ඒකන භෞතික විද්‍යාව සහ වෙනත් යාන්ත්‍රික කාරණා ගණිතය වෙන සමාජ විද්‍යාව මේ සංයුක්ත විෂයක්. අපි බොහෝ විට අපේ මියුසික් තෙරපි කියලා අපි කියන්නේ ගීත දාලා එහෙම නැත්නම් මියුසික් දාලා ඒව රසවිඳින ඒක මියුසික් තෙරපිමත් නෙවෙයි. ඒක අපි නිකන් පොඩි බ්‍රාන්තියකට නැත්නම් ට්‍රාන්ස් එකකට වගේ යන්න පුළුවන් ගීතයක් අහලා අපි කැමති ගීතයක් අහලා නමුත් ඒක නෙවෙයි. අර නදීකත් ඉස්සලා කිව්වා ඒ කියන්නේ ඇගේ තියෙන ෆ්‍රීකවන්සි එකට සමපාත වීම කියන එක. ඉස්සෙල්ලා බලන්න ඕනේ ඒ කියන්නේ මේකේ තියෙන අර්බුද කීපයක් තියෙනවා මේ මියුසික් තෙරපි වල තියෙන අර්බුද කීපයක්. ඒ අර්බුද වලින් එකක් තමයි මේ එකිනෙකාට අනන්‍ය වෙච්ච ආරෝපණ සංඛ්‍යාතමය ස්වභාවයක් තියෙන එකිනෙකාට වෙනස්. විතර අපි දුමු නදීකට යම් ආකාරයක සංගීතමය තෙරපි එකක් නැත්නම් සංගීතමය චිකිත්සාවක් දෙනවා නම් අපි ඉස්සෙල්ලා එයාගේ හැබෑ ඒ කියන්නේ එයාගේ මේ හරි තත්වයන් තුළ ප්‍රශස්ත තත්වයන් තුළ ඔහුගේ මොකද්ද ඒ දනරින ආරෝපණ නැත්නම් ඒ ෆ්‍රීකවන්සි එක මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා හොයාගන්න එක ඒක යාන්ත්‍රික වැඩක්. යන්ත්‍ර සූත්‍ර බොහොමයක් ඕන වැඩක්. ඊට පස්සේ ඒකේ අපගමනේ මොකද්ද කියලා බලන්න ඕනේ. ඒකෙන් කොහෙටද ගිහිල්ලා තියෙන්නේ එහෙනම්. එතකොට ඒකට ප්‍රතිචාර දක්වන්න නැත්නම් ඒකට වැඩ කරන්න ඒක ට්‍රීට් කරන්න නැත්නම් ඒකට මේ ඒක සනීප කරන්න සුව කරන්න අදාළ වෙන්නේ මොන වගේ ෆ්‍රීකවන්සිස්ද කියලා හොයාගන්න. ඊට පස්සේ ඒක ජනනය කරන්නේ මොන සංගීත භාණ්ඩයෙන්ද? ඒක මොන තාරතාවෙන්ද? මොකද්ද ඒකේ ටයිම් සිග්නේචර් එක? මොකද්ද ඒකේ කී සිග්නේචර් එක? මේක ඉතාම බරපතල වැඩක්. ඉතින් අර සින්දු දාලා තමයි අපි බොහෝ විට ලංකාවේ නම් මියුසික් තෙරපි කියලා කියන්නේ. මං කියනවා අර ඔයා කිව්ව බස් වලේකට මියුසික් තෙරපීම කියලා කියනවා. නෙමෙයි. නෑ ඒක තෙරපීම. තෙරපනවා කියලා අපි කියන්නේ. තෙරපීම. මියුසික් දාලා තෙරපනවා මම. ඒ තෙරපුවාමයි තින්න දන්නවනේ නේද? වෙන සිද්ධ වෙන දේ. දැන් ඒ වගේ තමයි කලාකරුවෙක්ගේ ජීවිතයට තියෙන ඕනේ ගුණාංග ටිකක් තියෙනවා සංගීතයේ තියෙන ඕනේ ගුණාංග ටිකක් වගේම පුද්ගලිකව ගත්තාම නදීක ජාවර්ධන කියන කලාකරුවට සංගීතඥයාට එහෙම නැත්නම් ගායකයාට වාදකයාට තියෙන ගුණාංග මොනවද? يعني මම හැමතිස්සෙම අවදියෙන් ඉන්නේ. ඒ කියන්නේ ගොඩක් දවල්ට මම ටෙක්නොලොජි ගැන පොඩ්ඩක් ෆලෝ කරනවා. ඒ කියන්නේ මේ ලෝකෙ මොනවද වෙන්නේ කියන එක. ඒ වගේ මම විවිධ ශෛලවල ගීත අහන්න කැමතියි. ඒ කියන්නේ සමහර ඒවා දැනුණත් නොදැනුණත් මම අහන්න පුරුදු වෙලා තියෙනවා. මොකද නදී අපි මොන හරි ක්‍රියේට් කරන්න ගියාම ඒ අපි තුල එකතු වෙලා තියෙන දත්ත ටික තමයි හරි වැදගත්. ආයිත් මොන හරි ප්‍රොසෙස් කරලා එළියට ගන්න. ඉතින් නිර්මාණයක් ඉදිරියට. ඉතින් මම දකින හොඳම ගුණාංගය තමයි සංගීත භාවිතාව. හැමතිස්සෙම මේ සංගීතයත් එක්ක ජීවත් වෙනවා කියන එක. සහ ඉතින් අනිත් එක තමයි නිර්මාණකදී තමන් අවංක වෙන්න ඕනේ තමන්ගේ නිර්මාණයට. දැන් තමන් රසිකයා වෙන්නත් ඕනේ. දැන් ඔය ගොඩක් ඔය කියන ප්‍රශ්න වල ගොඩාක් මූලික හේතුව තමයි දැන් පළවෙනියම සින්දු හදන්න වාඩි වෙන්නේ කමර්ෂල් වැලියු එකක් ගැන හිතලා. හැබැයි එහෙම නිර්මාණත් ලෝකේ තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙනම් dance music වගේ ගත්තොත් ඒ වගේ දේවල් තියෙනවා. නමුත් සමහරවිට නිර්මාණයක් හොඳ හෝ නරක හෝ මොකක් වුණත් ඉස්සෙල්ලම කල්පනා කරන්නේ selling point එක ගැන. නිර්මාණය ගැන නෙමෙයි. ඉතින් මම විශ්වාස කරනවා ඒ කියන්නේ මම තමයි මගේ ගීතවල පළවෙනි රසිකයා වෙන්න ඕනේ කියලා. ඉතින් මම කියලා තියෙන හැම සින්දුවකම රසිකයා මම. ඉතින් මම ඒක තමයි මම ඇත්තටම විශ්වාස කරන ගුණාංගය මගේ ජීවිතය තුළ. නදීක ගුරුගේ ශිල්පියා සහ කලාකරුවා අතර වෙනස ඔබ දකින්නේ කොහොමද? කලාව කියලා කියන්නේ ඇත්තටම කලාව කියලා කියන්නේ කල්පිතයක් නෙවෙයි. කලාව කියලා කියන්නේ බාහිර ලෝකයේ යම් ආකාරයක ඒ බාහිර ලෝකයේ තියෙන යමක් යම් දේවල් බොහොමයක් ඒක විශ්ලේෂණය කරලා ඒක නදීක වගේ ප්‍රොසෙස් කරලා මේක ඇතුළෙන් තමන්ගේ මාධ්‍යයෙන් එළියට දැම්ම වෙන වෙන දෙයක් බවට සංශ්ලේෂණය කරලා. එතකොට ඒකේ යථාර්ථයත් එළියේ තියෙන යථාවත් තිබෙනවා. බාහිර ලෝකේ නැත්නම් අභ්‍යන්තර ලෝකේ තියෙන යථාර්ථයත් එක තියෙනවා. හැබැයි ඒකම නෙවෙයි. එතනින් ඔබට කියපු යම් ආකාරයක යථාර්ථයෙන් ඔබට තියෙන දෙයක්. එතකොට එහෙම කරන කෙනා තමයි කලාකාරයා. ශිල්පියාට ඒ ප්‍රොසෙස් එක නැහැ. ශිල්පියා කියලා කියන්නේ ඒ ප්‍රොසෙස් එකේ එක කොටසක්. දැන් අපි හිතමු සංගීතයක් නිෂ්පාදනය වෙන අනුපිළිවෙල ගත්තොත් එහෙම පළවෙනි එක තමයි ඉන්ස්පිරේෂන් නැත්නම් ආරම්භණය. නදීකට හිතෙන්න ඕන මෙන්න මේක දැනෙනවා. එතකොට පළවෙනි එක තමයි ආගේ මොටිෆ් එක හොයාගන්නවා. ඒ කියන්නේ පළවෙනි සොර පද්ධතිය. මේකේ මූලික ආකෘතිය. ඔයාලා ලියනවා හරි මොකක් හරි කරනවා. දන්නවා මේක තමයි මේකේ කෝඩ් එක. ඔයා හොයාගන්න. ඊට පස්සේ ඒක ඔයාලා ලියනවා නැත්නම් වෙන ක්‍රමයකට sannivedana කරනවා. ඊට පස්සේ ඔයාගේ ශිල්පීන්ට දෙනවා. ශිල්පියෝ මේක බලනවා. ශිල්පියෝ මේක බලලා වාදනය කරනවා. එතකොට ශිල්පියා කියලා කියන්නේ මේ ප්‍රොසෙස් එකේ එක්කෙනෙක්. හැබැයි ඒක නිකන් හරියට එහෙම තමයි ඇත්තට වෙන නිදර්ශන අවශ්‍යත් නැහැ. එතකොට කලාකාරයා කියලා කියන්නේ ඇත්තටම මේ එයාට ශිල්පියෙක් වෙන්න පුළුවන්. හොඳ ආකිටෙක් කෙනෙක්ට වඩු බාස් වෙන්නත් පුළුවන්. හොඳ ආකිටෙක් කෙනෙක්ට එයා ඒ ශිල්පය දන්නවා. එයාට මයිසන් බාස් වෙන්නත් පුළුවන්.
හැබැයි ඒ ගඩොල් තියලා හරියට තියෙන කෙනා ශිල්පියක්. එයත් එකට අත්‍යවශ්‍ය සංකර. ලංකාව වැඩිපුර ඉන්නේ ශිල්පියද කලාකරුවද? උත්තරේ නම ප්‍රශ්න අගුරාගේ අදහස මොකක්ද? අපි ගණන් කරලා බලමු. ඇයි උත්තරේ නම? මෙහෙමයි. ශිල්පය පවතින ශිල්පීන් තුල මොකද ලෝකෙ ගත්තොත් එහෙම වාද්‍ය ශිල්පීන් කියලා කියන්නේ අපි තෝ විශේෂයෙන් බටේර සහ පිරදිග දෙකේම සහ අන්දිගාසියාවි චීනය ජපානය ඉන්දියාව සහ යුරෝපය මේ වැඩවසම් යුගයේ ඉඳලම ශිල්පියා කියලා කියන්නේ ඉතාම ප්‍රබල චරිතයක් සහ අපි ගත්තොත් එහෙම වෙන සංස්කෘතිය තුලත් මේ මේ අපේ අපේ මේව සාහිත්‍යයද ආගමික සාහිත්‍යය තුලත් ඒ ශිල්පීන්ට දෙන තැන ඒගොල්ලෝ දිව්‍ය ලෝකේ ඉන්නේ ගත්තොත් එහෙම බුත්තිල මූසල කතන්දරේ ගත්තත් ඒක දෙවියන්ට සම්බන්ධ කරලා මම කියනවා මිත්‍යාවක් තමයි. නමුත් ඒ යම් ආකාරයක පස්සේ ධූරාවලියේදී ශිල්පියා කියන එක කුල ධූරාවලියේ පහළට වැටුණා. මේ වැඩව සම්මුඛ ඇතුළේම. හැබැයි ශිල්පීයත්ව පවතීම කියන එක අත්‍යවශ්‍ය සාධකයක්. අත්‍යවශ්‍ය සංගතයක්. අපි හිතමු ඔවුන් ඒකට ගත කරන කාලය ඒ ශිල්පීය ප්‍රාගුණ්‍ය හදා ගැනීම සඳහා ගත කරන කාලය. අපි තුම අපි තරුණ කාලේ මම හිතනවා අපි ගිටාරුවත් එක්කමයි ජීවත් වුනේ. ඒක අවතාර සේරුවට ලක් කරන්න බෑ කියලායි ඔබේ අදහස. පරිකල්පනය සේම ශිල්පීයත්වයත් ඊටමත් වෙලා. අත්‍යවශ්‍යම දැන් ගොඩාක් කම්පෝසර්ස්ලා ලෝකේ ඉන්න කම්පෝසර්ස්ලා ගොඩාක් කම්පෝසර්ස්ලා වාදකයෝ තමයි. ඒ කම්පෝසර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඒ ශික්ෂණය ලබා ගන්න පාරේදී ඔහු අනිවාර්යයෙන්ම ඔහුගේ සංගීත භාණ්ඩය හරහා තමයි ඒක කරන්නේ. ඒතර ඒක විධිමත් ක්‍රමයේ වෙන්න පුළුවන් නොවිධිමත් ක්‍රමයේ වෙන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම ලෝකෙ ඉන්න සංගීත කණ්ඩායම් බොහෝමයක් ඒගොල්ලෝ සංගීතයේ PhD කරපු අය නේද? නමුත් එහෙම අයත් ඉන්නවා. හැබැයි ඔවුන් ශිල්පීයත්වය තුළ කලාව නැවත ප්‍රතිනිර්මාණය කර ගන්නවා. ඉතින් එහෙම පැති දෙක තුනක් තියෙනවා. ශිල්පීන් ගැන වැත්තගත්ම සත්‍යකතාව. අපි විශ්වාස කරනවා පරිකල්පනයත් ශිල්පීයත්වයත් මේ ගීතය තුළ මනාව තැම්පත් වෙලා තිබෙනවා කියලා.
මතුවැනි ඒකටු අපේ හදේ ගැඹුරේයනි ගලන දුක් වේදනා රුධිරය වැනි තනි වී සිටින්නයි මා අදහස් කළේ ඔබමයි සොයා විදින් ඒ වෙනස් කළේ පහදා කිව්වත් නෑ සවන් යොමු කළේ වේදනා පිරීලවත් ඔබයි බිහි කළේ නවතත් අන්ටයිටල්ඩ් ඉමක් නැති අවකාශය සමගින් නාදීක දෙපළ අද දෙන උත්තර ටික තමයි මේ බලන්න යන්නේ. මෙහෙම ඇහුවොත් නාදීක ගුරුගේ කියන්නේ කවුද? මට මතක් වුණා මම ඊයේ මම ආපහු මගේ ලැප්ටොප් එක දිගහැරලා බලනකොට ඉතාම පැරණි රූපවාහිනී වැඩසටහනක් තිබුණා. මේට අවුරුදු 22කට 23කට උඩදී ඉතාම තරුණ කොළු ගැටෙක් තමන්ගේ පළවෙනි රූපවාහිනී වැඩසටහන පෙළින් සිටින මේ අවස්ථාව දර්ශනය. මම ඒක බලාගෙන හිටියට කියලාව. ඒ ප්‍රශ්නෙත් ඕනෝකින් තමයි පටන් ගන්න. ඔබ කවුද? ඒ තරුණයා දෙනවා ඉතාම සිත් ගන්නා සුළු උත්තරයක්. මේ එයාටවත් තේරෙන්නේ නැති උත්තරයක්. ඒක අදට දෙන්න පුළන්ද? මම කිව්වා එයාටවත් තේරෙන්නේ නැති උත්තරයක් මම බලන්නේ. දැන් අද තේරෙනවද? අද තේරෙනවානේ. දැන් ඇත්තටම පාර දැන් හිතන දේ ඉතින් ඇත්තටම කවුද මම? ගොඩක් නේද? චරිත ගොඩක්. එක වෙලාවකට සමාජීය මම වෙන්න වෙනවා. මට සමාජීය චරිතයක් වෙන්න වෙනවා. එහෙම නැත්නම් සමාජය විසින් මා ප්‍රක්ෂේපණය කරතයි බලාපොරොත්තු වෙන චරිතය වෙන්න වෙනවා. ඒ නැති වෙලාවට මට මගේ තුල ඉන්න චරිතය වෙන්න පුළුවන්. ඔව් ඇත්තටම මේකට උත්තර දෙන්න අමාරුයි කියලා මම දන්නවා. සත්භාවීය ප්‍රශ්නයක් නේ මේක. ඔන්ටොලොජිකල් ක්වෙස්චන් එක. හැබැයි මම අහනවා. නාදීක ජයවර්ධන කියන්නේ කවුද? නදීක ජයවර්ධන කියන්නේ නදීක ජයවර්ධන හදාගත්ත කෝෂයක් තුල ජීවත් වෙන පුද්ගලයෙක්. සංගීතය කියන්නේ ඔබේ දැනුමට අනුව මොකක්ද? සංගීතය කියන්නේ සංගීතය හැර අනිකුත් සියලුම දේ. ඒක ඉතාම තනි වචනෙන් කිව්වොත් එහෙමයි. ඒ කියන්නේ තනි වාක්‍යයකින් කිව්වොත් සංගීතය කියන්නේ ඉතාම වැදගත් සමාජීය මානවීය සොයා ගැනීමක්. සංගීතය තමයි මේ අපි කතා කරන භාෂාවෙත් මුල්ම පටන් ගැනීම. මේ වාචික සංනිවේදනය නැත්තම් අන්තර්පුද්ගල සංනිවේදනය කිනකකට අදහස් හුවමාරු කර ගැනීමේ පළවෙනිම මාධ්‍යය තමයි සංගීතය. යම් හඬ ඕගනයිස් කරන පැහැදිලිවම මේ හඬේ තියෙන තාරතාවන්ට අනුව යම් අදහසක් කියන උත්සාහ කරන. ඒකෙන් තමයි අපි මේ ඔළුවේ තියෙන මේ සංඥා කේත කලාපයන් වර්ධනය වුණේ. ඊට පස්සේ තමයි අපි භාෂාවක් කරා ගියේ. සංගීතය කියලා කියන්නේ එහෙම දෙවියන් දීපු දෙයක් නෙවෙයි. ඒක මානවයාගේ විද්‍යාත්මකම අත්පත් කර ගැනීම නිසා ඒ සම්බන්ධයෙන් ඒ පුරාතන මානවයින්ට නියන්ඩර්තාලෙන්සිස්ට ගරු කළ යුතුයි. අඩිපිතේ කුෂ්ට ගරු කළ යුතුයි. එයාට ඉතින් අපි එකිනෙකාට ගරු කළ ගත යුතුයි. අනිවාර්යයෙන්. පැහැදිලිවම. ඒ නිසා සංගීතය කියන්නේ සංගීතය හැර අනිකුත් සියලුම දේ. ඉතින් අපේ ස්වර වලින් ඇහෙනවා නම් මේ සංගීතයට හැර අනිකුත් සියලු දේ අපේ ස්වර වල තියෙනවා නම් සාර්ථකයි. ඊහඬ තව එපවා. ගුරුගෙන් අහන ඕන ප්‍රශ්නය මම ජයවර්ධනගෙන් අහනවා. විකල්ප සංගීතය කියන්නේ මොකක්ද එතකොට? විකල්ප සංගීතය ඒක හොඳ ප්‍රශ්නයක්. විකල්ප සංගීතය කියනකත් දැන් මෑත කාලේ නදී අපි ලංකාවේදී මේ ගැන කතා වෙන්න පටන් මෑත කාලේ මේ ලංකාවේ මෑත කාලේ තමයි ඒක එලිපිර කතා වෙන්න පටන් ගන්න. විකල්ප සංගීතයත් යම්කිසි අදහසක් නේ නදී. ඒ කියන්නේ මේ සියලුම සංගීතයන් යම්කිසි අදහසක් පළ කිරීම සඳහා යොදා ගන්න මාධ්‍යයක් නේ. ඒතොර මේ විකල්ප සංගීතය ඇතුලේ කතා කරන මාතෘකා සහ අනිත් දේවල් අතර වෙනසක් තියෙනවා. නමුත් විකල්ප සංගීතය මම හිතන්නේ සමාජයේ තියෙන ප්‍රශ්න කෙලින්ම කතා කරනවා කියලා. ඉතින් එතනදී සමාජීය වශයෙන් තියෙන දේශපාලනික පසුබිම් මේ වගේ දේවල් ඇතුළේ වැදගත් දේවල් ගොඩක් වෙලාට විකල්ප සංගීතය ඇතුළේ තමයි කතා වෙන්නේ කියන එක තමයි මගේ විශ්වාසය. ඒ කියන්නේ අපි එදිනදා ජීවිතයේ දේවල් ටික ඉතුරු සංගීතයේ ඇතුළේ කතා වෙනවා. නමුත් මේ
තියෙන ප්‍රශ්න විසඳෙන්න ඕන තැන් මේ සමාජය යන්න ඕන තැන් තීරණය කරන තැන් ඍජුවම කතා කරන තැන තමයි විකල්ප සංගීතය කියලා මගේ විශ්වාසය. ඒකත් එක්ක මම මේ නදික ගුරුගෙන් අහනම් විකල්ප කියනකට මේ දවස්වල සමාජ දේශපාලනය තුළ විශාල ප්‍රතික්ෂේප වීමක් තියෙනවා. ඒ කියන්නේ මේක සමාජ දේශපාලනය විසින්ම නිර්මාණය කරපු එකක් මේ ප්‍රතික්ෂේප කිරීම. සමහරක් වෙලාවට ඒගොල්ලන්ට තර්ජනයක් නිසා වෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ. ඔබ මොකද හිතන්නේ? ඊට කලින් අපි මේ විකල්ප ධාරාව කුමක්ද කියන එක ගැන නදීක ගෙනාපු ප්‍රවේශය පොඩ්ඩක් පැහැදිලි කරමු. නදීක හරියට මේක ග්‍රහණය කළා. හැබැයි ඒකේ තවත් පාර්ශ්වයක් තියෙනවා නේද? ඒක තමයි දැන් උදාහරණයක් විදිහට අපි හිතනවානේ දැන් විකල්පයක් කියන්නේ ප්‍රධාන යම් ධාරාවක්කට තියෙන තැනක හැදෙන දෙයක් පරිබාහිරව තිබෙන දෙයක්. ඊට ස්වාධීනව සහ යම් අන්තර් සම්බන්ධතාවයක් සහිතව පවා එක්ක ගැටුමක් එක්ක නැත්නම් වෙනත් යෝජනාවක් සමගින්. එතකොට ප්‍රධාන ධාරාව විසින් ඇති කරන බලපෑමට වෙනස් බලපෑමක් නැත්නම් ඊට වඩා හොඳ බලපෑමක් නරක බලපෑමක් ඕනෑම ආකාරක බලපෑමක් ඒක තේරුම් වෙන්නේ ප්‍රධාන ධාරාව ඇති කරන්නේ කවර මේ ආසාදනයක් නැත්නම් කවර බලපෑමක් දෙන එක මත අපි තුමු සංගීත ශෛලීන් ගත්තොත් එහෙම අපි ගෙනාවු ශෛලිය විකල්ප ධාරාව ඔව් මට ඒක කිව්වෙන් පස්සේ ආයි නැවත ඒක කරන්න හිතුවා ඔබ හොඳයි ඒක එකතු කරා ඒක තමයි එතකොට මේ ගිතාරු මූලික සංගීතය නැවත නදීක මම මේගොල්ලෝ විශේෂම ලංකාවේ 70 දශකයේ ඉඳලා ආපු මේ pop culture එකේ pop සංස්කෘතිය එන්නේ ජනප්‍රිය සංස්කෘතිය එන්නේ ප්‍රධාන අධිපතිවාදී සංගීත සංස්කෘතියට යම් ආකාරයක විකල්පයක් හැටියට. හැබැයි ඒක පිටිපස්සේ ප්‍රාග්ධනය තිබෙනවා. දැන් මුදු ක්ලැරන්ස් විජේවර්ධන කණ්ඩායම් සංගීතකාරයෝ මේ මේ ජනප්‍රිය කියන ධාරාව හදන්නේ ප්‍රාග්ධනය විසින්. ඒ කියන්නේ මුදු ක්ලැරන්ස් විජේවර්ධන කෙනෙක් නැත්තම් නිවිල් ෆනාන්ඩෝ කෙනෙක් මේ ප්‍රාදුරුත එන්නේ ඒ වගේ ප්‍රාග්ධන යෝජකයන් විසින් ඔවුන්ව සොයාගනු ලබනවා. ඊට පස්සේ ප්‍රාග්ධනය විසින් ඔවුන් පිටපත් කරලා බහුගුණ කරලා විකුණනවා. බහුගුණ කරනවා. බහුගුණියත්. එතකොට අන්න ඒක යම් ආකාරයකට අර ප්‍රධාන ධාරාවේ අධිපතිවාදී කලා සම්ප්‍රදායට යෝජනාවක් ඉදිරිපත් කළා. ඊට වඩා වෙනස් යෝජනාවක්, ඊට වඩා වෙනස් මට්ටමකින්. දැන් අපි හිතන නරකයි ඒක ඉතාලම ජන ඒ කියන්නේ ඒක ඉතාලම විකල්පයක් කියලා. මොකද ඒ කාලේ තිබුණේ තැටි වාදනය කරන යන්ත්‍ර ඔය EPLP තටි වාදන කරන යන්ත්‍ර තිබුණේ එහෙමත් කෙනෙක්ට. ඒතර ඒක උදී ජනතාවට කියපු ජනප්‍රිය ඒක ජනප්‍රියම නෙමෙයි. ඒක තිබිච්ච එකක්. එතකොට ඒ උදී ජනයාගේ රසවින්දනය කියන එක හැදෙන්නේ මේ මොකද්ද සිනමාවෙන්. රේඩියෝත් තියෙනවා 80 දශකේ වගේ රේඩියෝ තියෙන එක මං කියන්නේ පවුල් කීපයකට එකක් බැගින්. ඔව් ඒ ලංකාවේ. ලංකාවේ. ඔව්. එතකොට ලංකාවේ. එතකොට සිනමාව තමයි තිබුණේ තන සත පහක් දිලා අපි පම්පූරියට කියන්නේ සත පහක් දිලා අපි ගැලරිය චිත්‍රපට බලුවා කියලා. එතකොට ඒගොල්ලන්ගේ රසවින්දනය සකස් කළේ සිනමාවෙන් ගිහපු අර චිත්‍රපට ගීතාර වලින්. එතකොට එතකොට විකල්පේ බවට පත් වෙන්නේ. එතකොට ඒක විකල්පය කියන්නේ ගුණාත්මක වශයෙන් ඉහළම එකක්වත් නෙවෙයි. ඒකයි මම කියන්නේ. කියන්නේ ඒක ප්‍රධාන ධාරාව කුමක්ද? ආධිපත්‍යය තිබෙන්නේ කවුරුන් මතද? ඒ කියන්නේ නිකමර බැලුවොත් එහෙම දැන් අපි අපේ රසවින්දනය ගැන අපි පාරම්භෑමේදී දෙවරක්ෂිතා බැලිය යුතු. අපි කියන්නේ අපිට බයිලත් අහන්න බුල මේවත් අහන්න බුල මේක ඕන එකක් අපිට දැනනවා. ඒක ඉතා විද්‍යාත්මකයි සමාජ විද්‍යාත්මකයි ඉතා විද්‍යාත්මකයි يعني අපිට දීපු එක තමයි අපි භක්ෂණය කළේ අපිට දෙන පොල් සම්බෝලේ බතු විතර නම් අපි ඒක කනවා අපි හිතනවා මේක තමයි ලෝකෙ දෙන හොඳම කෑම කියලා මොකද අපිට තේරෙන්නේ නැහැ ඊට වඩා හොඳ කෑම තියෙනවා ඒ රස අපේ රසාංකුර වලට දැනෙන්නේ මක් නිසාද අපි ඒක භුක්ති විඳලා නැති නිසා ඒක භුක්ති විඳින අයිති අපිට නොතිබු නිසා ඒකේ අයිතිය තිබුණේ ඔබ කිව්වාගේ ලිට් එක එතකොට විකල්පයක් හැමෝටම සංගීත පමණ නෙවෙයි ඉතින් පැහැදිලිව හැමදේම හැම ආට් එකක් පැහැදිලි ඒ සහ දේශපාලන උදිජනයන්ට දේශපාලනේ ආවේ 50න් පස්සේ 50න් නෙවෙයි සමාවෙන්න 69න් පස්සේ නැත්නම් කෙනෙක් හිතන්නේ ඉඳින මේ 50න් පස්සේ ගොම 56 කතන්දර නෑ උදිජනයෝ දේශපාලනයට ඇත්තටම උදිජනයාට දේශපාලනය සම්බන්ධව අයිතියක් තිබුණා කියලා තීන්දු ගත්තේ තරුණයෙකුට වෙලා 969න් පස්සේ එතකන් ඒක එලිට් එකේ වැඩක් දැන් වෙනකොට ඒක පවුල් බලහුව මාරුවක් හදනවා දැන් වෙනකොට ඒක ලුම්පන් ප්‍රොලිටේරියට් එක නැත්නම් ලුම්පන් ප්‍රොලිටේරියට් නෙවෙයි අතන ලුම්පන් වෙළඳ සමාජය දක්වා ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ අවරසික වෙළඳ පැලැන්තිය දක්වා පොලිටික්ස් අර එලිට් එකේ ඉඳලා මෙතන ඉතින් කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ආක්‍රමණය කළා කියන්නේ පැහැදිලිවම එතකොට අපි ගත්තොත් ඉතින් එහෙම මේ මේ විකල්පය කියන එක දැන් අධික කිව්වොත් වගේ අපි හිතමු ලංකාවේ එහෙම ආදී හිටියා ඒ කියන්නේ තමන්ගේ සාහිත්‍යයෙන් තමන්ගේ ගීත වලින් ඒ කියන්නේ සංගීතයෙන් නෙවෙයි අපි හිතමු සංගීතය යෝජනා කළේ අධිපතිවාදී එකම තමයි අපි හිතමුකෝ ලිලිතලන නුඹ අතර රන්මුදුව දොර ගොර හැදෙද දෝනේ කියලා රත්නශ්‍රී විජේසිංහ ලිව්වහම ඔහු ඒ වෙලාවේ ඇත්තටම ඒ ශ්‍රම සම්බන්ධතාවයේ ඒ වෙනකොට අහෝසි වෙලා ඉවරයි. ඒ පැරණි නිෂ්පාදන සම්බන්ධතාව කියන්නේ. නමුත් ඒ වෙනකොට සමාජය වෙනස් වෙලා ඒ ලෙලිතරණ කර්මාන්ත අපිට නමුත් ඒ ශේෂ වෙච්ච යමක්කින් ඔහු ඒක ගෙනාවා. ඊට පස්සේ ඒක කපුගේ සංගීතඥයා සහ ගායකයා ඔහු ඒක නිර්මාණය කරලා ගායනා කරලා දුන්නා. ඒක සංගීතමය පාර්ශ්වයේ විකල්පයක් නෙවෙයි. ඒක සංගීතමය පාර්ශ්වයේ ප්‍රභූ අධිපතිවාදී සංගීතය. හැබැයි ඒ සාහිත්‍ය විකල්ප සාහිත්‍යයි. ඉතින් මේක ඇත්තටම ඒක ටිකක්
ඔයක මම මං හිතර මම නදීගේ ප්‍රශ්නේ මතම බේසල දුන්නේ මේ වලපදින් තත්ති බිල. නදීගේ. නමුත් ඉතින් හැමදේම බැලුවම ඉතිහාසයේ ගොඩක් විකල්ප يعني විකල්ප සංගීත දේශපාලනය පමණක් නෙවෙයි වෙන දේවලුත් ඒ කියන්නේ හැඩතල ඇතුලේ සාහිත්‍ය ඇතුලේ ඒ දේවල් ඇතුලේ වෙලා තියෙනවා. විකල්ප මේන් ස්ට්‍රීම් එක නෝනේ. ඔව්. අපිට මේන් ස්ට්‍රීම් කාලෙක ජනප්‍රිය වුණා. අපිට වෙච්චද? ඔව්. ඒක තමයි මම අහන්නේ ගියෝ දෙන විකල්පද කියලා අතට. මොකද්ද වෙලා තියෙන්නේ? තුෂ්ණිම් බූතන. මෙමයි. අපි හැමිටම අපි යෝජනා කරන දේවල් සංගීතමය වශයෙන් යෝජනා කරන දේවල් ඒවා ප්‍රධාන ධාරාවේ දේවල් නෙවෙයි. ඒ අර්ථයෙන් ගත්තොත් අපි විකල්ප. නමුත් විකල්ප යමක් යෝජනා කරනවා. හැබැයි එහෙම කියන්න පුළුවන්.
විශේෂයෙන්ම ගායකයෙකුට වඩා වාදකයෙක් විදිහට උදේපළම මම හිතන්නේ මේ දෙන්නම කැමතිත් එක්ක එකට ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකේ එහෙම නැත්නම් කාර්මික විප්ලවයෙන් පස්සේ සංගීත භාණ්ඩ වලට මොකද උනේ මං කියන්නේ ඔව් ප්ලීස් මම කල්පනා කරන අතර උදුරගත්තු මගේ අවස්ථාව කමක් මන්දරමන් ගුරුගේට යනවා අපි ඔව් ගුරුගේට අවස්ථාව මම ඇත්තටම නදී ඒ කාර්මික විප්ලවය ඉතාම වැදගත් තැනක් ඇත්තටම කලාවේ කලාවේ එකක් තමයි දැන් මගේ අර පොතේ මම කල්පනා මේ මම ගෙනවන ක්ලැරන්ස් යන පොප් සංගීත පොතේ මම ගෙන යම් මොකද කියනවා මේ ඉලෙක්ට්‍රික් ගිටාර් එක එන එක ඉලෙක්ට්‍රික් ගිටාර් එක කාර්මික විප්ලවයට පස්සේ බොහෝ කාලයකට පස්සේ එන එක කෙසේ වෙතත් ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එක මේකේ වැදගත් කාර්යභාරයක් කළා කලා පරිභෝජනය සම්බන්ධයෙන් අනිවාර්යයෙන් ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකට කලින් ඇත්තට මේක දිග කතන්දරයක් නමුත් අපි හිතුවොත් එහෙම ඔය අධිරාජ්‍යවාදයේ ප්‍රධාන ව්‍යාපෘතිය දියත් වෙන්නේ දේශාටනයත් එක්කනේ වහල් වෙළඳාම එක්ක එතකොට ප්‍රාග්ධනය සමුච්ඡගත කරන්නේ කිරීම මේකත් එක්ක වෙච්ච යහපත් දෙයක් වුණා වහල් වැඩව සම්ක්‍රම යහපත් එකක් නෙවෙයි නමුත් ඒකේ අතුරුඵලයක් තමයි අර අප්‍රිකාවේ හිටපු ලෝකේ පැරණිතම මානවයෝ එහෙන් විතන් කරලා යුරෝපයට ආවා ලතින ඇමරිකාවට ගෙනත් දැම්මා ලෝකේ පුරාගෙන අපිටත් ගෙනත් දැම්මා ලංකාවෙත් හිටියා ඔව් ඉන්නෝ එතකොට ඒගොල්ලොත් එක්ක ආව ලෝකේ තියෙන පැරණිතම සංගීත ඥාන මේ සංගීත ඥාන එකතු වෙලා බටීර සම්භාව්‍ය සංගීතයේ තිබුණු ආධිපත්‍ය වෙනුවට නව යෝජනාවලියක් එකතු කරා කාර්මික විප්ලවයට පස්සේ ප්‍රධානතම වශයෙන් ෆොනෝග්‍රාෆ් එක හොයාගත්තට පස්සේ නිකන් හිතන්න අදික දැන් බ්ලූස් අහන්න ඕන ලුයිසියානා යන්න ඕන කොහෙර ගිහලා එතන නැවකින් ගිහිල්ලා ඒක අහලා ඒකෙන් ආසාදනය වෙලා තව බ්ලූස් සින්දුවක් හදන්න කෙනෙක්ට අවුරුදු 20ක් විතර යන්නේ නැහැ 10ක් 2ක්වත් යන්නේ නැහැ අවුරුද්දක්වත් යන්නේ නැහැ හැබැයි ශබ්දයේ පැටිකට තියෙන අයට විතරයි ඒකත් එලිට් එකේ ඒක ශබ්දය ගබඩා කරලා නැවත ප්‍රතිවාදනය කරන්න පුළුවන් යාන්ත්‍රණය හොයාගත්තට පස්සේ එක බීතෝවන් කෙනෙක් වෙනුවට බීතෝවන් ලා හැම කෙනාටම බීතෝවන් කෙනෙක්ව නැත්නම් මේ වැඩව සමුක්‍රමේදී බීතෝවන්ගේ චේම්බර් මියුසික් කොන්සර්ට් එකක් අහන්න පුළුවන් වෙන්නේ එලිට් එක විතරයි එතකොට එලිට් එකේ ඉන්න අය විතරයි එතකොට එයා බීතෝවන් දෙවනි පාර ගෙන්න ගන්න උනන් අර මාක් 500 ආයි ගෙවන්න දෙවනි දවසේ ඒකම කොන්සර්ට් එක වෙන්න පුළුවන් හැබැයි අරක ගෙවන්න හැබැයි එතකොට හැමෝන්ටම හිටියේ එක බීතෝවන් හැබැයි කාර්මික විප්ලවයට පස්සේ හැමෝන්ටම එක බීතෝවන් කෙනෙක් ගන්න හිටියේ හැම ගෙදරකටම ආවා පැහැදිලිව දැන් අපිට පං බක්කරෙත් අපිට බීතෝවන් එකෙන් තමයි ෆොරෙලිසා මේ සංගීතෙන් ගේන දෙන්නේ නමුත් මම කියන්නේ ඒකෙත් ඇත්තටම මුල් යුගයේදී දැන් ලංකාවේ ග්‍රැමෆෝන් එක ගත්තොත් එහෙම ඉස්සෙල්ලාම ග්‍රැමෆෝන් 1900 වගේ ග්‍රැමෆෝන් එක එනකොට ඒකේ එක් විශේෂම දොන් කරෝලිත් සමාගම තමයි ග්‍රැමෆෝන් ගෙන්නවා කියන්නේ අනගාරික දන්පන්තුමගේ පියාගේ සමාගම එතකොට ග්‍රැමෆෝන් එකක් කරහ තමයි මේ හොඳ සංගීතය අර හිස් මාස්ටර්ස් වොයිස් දැටි වලින් අනේ මේ ආවේ එතකොට කාර්මික විප්ලවයට පස්සේ ඇත්තටම සංගීතය පරිණාමයේ වීමේ වේගය 60-70 ගුණයකින් වැඩි වුණා. ඈ පහුගිය අවුරුදු ඒ කියන්නේ කාර්මික විප්ලවයට අපි තුම 1900 ඉඳලා ගත්තොත් මේ 2020 වෙනකන් අවුරුදු 120 ඇතුළත රෙනෙසොන්ස් එකේ ඉඳලා නැත්තම් ප්‍රීහිස්ටොරික් මියුසික් වල ඉඳලා ඈ අවුරුදු 35000කට 40000කට යහැ ඉඳලා 1900 දක්වා සංගීතයේ පරිණාමයේ වීමේ වේගය 60-70 ගුණයකින් බහුගුණ වෙලා තිබෙනවා. අද වෙනකොට ඒක මේ හැබැයි නදීක ගුණාත්මක භාවය පවා ගුණාත්මක භාවයෙන් පවා මේ සුමීරියා මේ මා සුන්දර සී
වටකර සීනයක් නැව්වා ඔබ මගේ කර සීනයක් නැව්වා ප්‍රියාදරියේ මා සුන්දර සීනයක් නැව්වා අප වටකර සීනයක් නැව්වා ඔබ මගේ කර සීනයක් නැව්වා ප්‍රියාදරියේ සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිතෙක් වේවි අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත සැනසෙවි මා සුන්දර සීනයක් නැව්වත් අප වටකර සීනයක් නැව්වත් ඔබ මගේ කර සීනයක් ප්‍රියාදරියේ මා සුන්දර සීනයක් නැව්වා අප වටකර සීනයක් නැව්වා ඔබ මගේ කර සීනයක් නැව්වා ප්‍රියාදරියේ මා සුන්දර සීනයක් නැව්වා අප වටකර සීනයක් නැව්වා ඔබ මගේ කර සීනයක් නැව්වා ප්‍රියාදරියේ මා සුන්දර සීනයක් නැව්වා අප වටකර සීනයක් නැව්වා ඔබ මගේ කර සීනයක් නැව්වා හොඳයි නැවතත් ඔබ Untitled සමගින් ඉමක් නැති අවකාශයේදී අපි ඉමක් නැති කතා බහකට යමු නදීකලා දෙපලක් සමගින් ජයවර්ධන ගුරුගේ. මම ජයවර්ධනගේ පැත්තට යනවා. නදීක මේ සංගීතය පිළිබඳව මිත්‍යා විශ්වාස තියෙනවද ලෝකයේ ලංකාවේ දේශීයව විදේශීයව? මම හිතන්නේ ගුරා ඒක හොඳට පැහැදිලි කරයි කියලා. ඒ පිළිබඳව නම් මොකද ගුරා මෙහෙමයි. දැන් මම නදී ඇත්තම දැක්කොත් මම දැන් ජන සංගීතය කියන එක දැන් අපි අගේ කරනවා. නමුත් මේ ජන සංගීතය කියන එක මොඩර්න් විදියට අඳුරගත්ත මම දන්නේ ලංකාවේ කීප දෙනා ඉන්නේ. ඒ අතරින් ගුරා මම ඉතාම අගේ කරනවා. ඒ කියන්නේ මම ආසයෝගේ ජන කවි වාදනය ගායනයන් අහන්න. මොකද ඒක ටොප් පොඩි මේ අලුත කියන එකත් එකතු කරලා තියෙනවා. පරණ දේ නසන්න නැතුව. ඒක තමයි ඇත්තටම සංගීතයේ පරිණාමය කියන්නේ. ඒ කියන්නේ නසා ගන්න නැතුව අලුත් කරන්නේ කොහොමද කියන එක මම හිතන්නේ ගුරාට ඒ ගැන මට වැඩි හොඳ අදහසක් පළ කරන්න පුළුවන් කියන එක තමයි මගේ ඔළුවේ තියෙන එක. මම හිතනවා ගුරා උත්තරය දුන්නා කියලා. ඇත්තටම මේ ඒ ප්‍රශ්නෙට නදී පළවෙනි උත්තරය තමයි ලොකුම මිත්‍යාව තමයි සංගීතය සම්බන්ධව තියෙන මේක දෙයියෝ මවපු එකක් කියන එක. කලාව වනාහි දෙවියන් වහන්සේ. කලාව වනාහි මානවයාගේ භාව සූචක චින්තනයේ පරමෝත්කෘෂ්ඨ අත්පත් කර ගැනීම. එහෙමයි කියන්නේ. කලාව තමයි මානවයාගේ දියුණුවම සොයා ගැනීම. ඒ කලාව මත තමයි විද්‍යාව ගොඩනගන්නේ. ඔබට මතක ඇති අර ග්‍රීක පුරා කතාව තාත්තයි පුතයි පියාඹන්න කරන උත්සාහය. ඒ පුරා කතාව, ඒ කලාව, මානව නිර්මිත කලාව යථාර්ථ බවට පත් කරන 1900 ගණන්වලදී පියාඹන්න පටන් ගන්නවා රයිට් සෞරු එකතු වෙලා. ඒතර හැම විටම පරිකල්පනය වනාහි විද්‍යාවේ පළමු පුලිඟුව. ඒතර කලාව කියන්නේ පරිකල්පනය. එතකොට කලාව හටගත්තේ මේ දියුණු මානවගේ මනසේ මිසක් ඒකෙන් පරිබාහිරව නෙවෙයි. එතකොට ලොකුම මිත්‍යාව තමයි මේක දෙයියු දීපු එකක් කියන එක. දෙයියෝ මවා ගන්න මිනිහා දෙයියෝ මවා ගන්න අවුරුදු මිලියන ගානකට කලින් සංගීතය හදාගත්තා. මම මිලියන නෙවෙයි හරියටම ගත්තොත් එහෙම 30 40000කට කලින්
මිනිහා දෙයියන්ව මවා ගන්න අවුරුදු 30 40 දහකට කලින් සංගීතය හදාගත්තා. ඒතකොට දෙයියන්ව මවාගෙන ඊට බොහෝ කාලයකට පස්සේ භාෂා ලෝකයේ ඈ මානවගේ භාෂා සංකල්ප වර්ධනය වුණාට පස්සේ දෙයියන්ව මවා ගන්න. පළමු සහ ලොකුම මිත්‍යාව තමයි සංගීතය වනාහි දේව නිර්මිතයක් කියන පැහැදිලිම එක පොළවේ හිටවිය යුතුයි. මොකද ඒක මානවයාගේ අනික් සකල විද ඒ කියන්නේ මානවයාගේ තියෙන සියලුම දුර්ගුණ නොතකා. මානවයා කියන්නේ ඉතා ම්ලේච්ඡ සතෙක් බව නොතකා. ඒ හදයාගේ දියුණුතම සොයාගෙන මේ මත තමයි මේ සියල්ල තිබෙන්නේ. මේ සංනිවේදනය, මේ iCloud, මේ virtual reality මේ සියල්ල තිබෙන්නේ ඒ මානවයාගේ මුල් සොයාගෙන. මේ තේරෙනවා. තව ටිකක් තේරෙන එක උනාදී දැන් සංගීතය කියන්නේ මොකද කියලා නදීක ගුරුවී කියන්නේ. හොත් නදීක ගුරුවී ආවදි සංගීතය කියන්නේ නදීක ගුරුවී. නදීක ජයවර්ධන ආවදි සංගීතය මොකද කියලා හොත් නදී ජයවර්ධන තමයි සංගීතය කියන්නේ. ඒ කියන්නේ සංගීතය කියන එක මේ අපි ජීවත් වෙන වටපිටාවේ එකතු වෙන දේවල් අපේ අත්දැකීම් අපි මුහුණ දෙන දේවල් සමාජීය දේශපාලන ආතති ඔය සියල්ලම එකතු වෙලා තමයි සංගීතය කියන එක හැදෙන්නේ. ඒ කියන්නේ සංගීතයේ විවිධ හැඩතල ගන්නවා පුද්ගලයා ගාවදී. ඉතින් මේ තමන් තමයි සංගීතය නිපදවන්නේ ඒ වෙලාවට. නදීක එතකොට හැමතිස්සෙම දේශපාලනය වාරණයට ලක් කරනවා කලාව. දේශපාලනේ විසින් කලාව වාරණයට ලක් කරනවා. මේ පරිකල්පනයද වාරණයට ලක් කරන්නේ කියන්නේ මිනිස්සාගේ උත්කෘෂ්ට පරිකල්පන හැකියාවද? ඇයි වාරණයට ලක් වෙන්නේ කලාකරුවා? සමහර වෙලාවට ඒක දේශපාලනික වෙන්න පුළුවන් සංස්කෘතික වෙන්න පුළුවන්. එතනදී වඩා බලවත් කාරණේ මොකද්ද කියන එක රටින් රටට වෙනස් වෙන්න පුළුවන්. සංස්කෘතිය බලවත් වෙනකදී සංස්කෘතිය මගින් ඒ මැඩ පැවිත්වීම කරන්න පුළුවන්. දේශපාලනේ බලවත් වෙනවී දේශපාලනේ කරන්න පුළුවන්. නමුත් ඒක දැන් සමහර දේවල් තියෙනවා නදී මං හිතනවා සමහර දේවල් පාවිච්චි කරන්න ඕන විදිහකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සමහර දේවල් ඇග්‍රෙසිව්ලි කියන්න දැන් අවුරුදු 10කින් මිනිස්සු තේරුම් ගන්න දේවල් ඇතුළ අවුරුද්දක් ඇතුළත තේරුම් කරන්න ගියොත් ඒකේ සමහර වෙලාවට දේවල් තියෙනවා. එතකොට දැන් නිදහස තියෙන්න ඕනේ හැම කෙනෙකුටම ප්‍රකාශනයි තියෙන නිදහස තියෙන්න ඕනේ. හැබැයි මේ ප්‍රකාශකයා තුළ වගකීමක් තියෙන්න ඕනේ. මේ ප්‍රකාශය කොච්චර ඉම්පැක්ට් එකක් දෙයක් සමාජය ඇතුළ ඇති කරනවද කලබලයක් ඇති නොවන ආකාරයෙන් මේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන් හොඳයි කියලා මගේ පෞද්ගලික මතය. නදීක සංගීතය සහ වටිනාකම් අතර වැලියුස් අතර සහ සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඒක ඓතිහාසික කතාවක්. මම දන්නවා ඔබත් පුද්ගලිකව හරියට වටිනාකම් පිළිබඳව එහෙම නැත්නම් වැලියුස් අගය කරන කෙනෙක්. මේ ගැන කතා කළොත් පුද්ගලිකව ඔබ වැලියුස් කියලා වටිනාකම් කියලා අදහන්නේ මොකක්ද? වටිනාකම් කියලා අදහන්නේ මගේ සංගීතයේ තියෙන ඔබ කියන ඓතිහ්‍ය. හරිද? හැබැයි දැන් මෙහෙම හිතන්නකො නදී යමක් ප්‍රකාශ කරන්න ඕනේ යමක් ඉගෙන ගන්න ඒ කියන්නේ යමක් තේරෙනවා කියන තැනට පත් වුණාන් පස්සේ කියන ඒ අපි ඉගෙන ගන්න ඕන දෙයක්. ඒ කියන්නේ ඔයාලට තේරෙන්නේ නැත්නම් මම කොච්චර ඇග්‍රෙසිව් කිව්වත් ඒක වෙන්නේ නැහැ නේ. එතකොට වෙන්නේ ප්‍රශ්නයක්. එතකොට මම කරන්න ඕනේ තේරුම් කරන විදිය වෙනස් කරන එක මිස ඒක ඇග්‍රෙසිව්ලි ට්‍රයි කරලා ඔයත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න නෙමෙයි. එතකොට මම වඳුර මේ දෙලිපියක් ගත්ත වඳුරෙක් වෙනවා. ඒ කියන්නේ ප්‍රකාශන අයිතිය තියෙනවා කියලා. නමුත් මම හිතන්නේ ඒක සමහරලාට මම දැකලා තියෙනවා ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රකාශ කරන්න ඕන දේවල් සල ඍජුව කියලා දානවා. තේරුම් ගන්න බැරි සමාජයකට. එතකොට මේ සමාජය තුළ අපි හිතන හොඳ පැත්ත නෙමෙයි වෙනමම නරක පැත්තක් නිර්මාණය වෙනවා. එතකොට මේ ප්‍රකාශන අයිතිය දෙන්න ඕනේ වගේම ඒ අයිතිය ඕගනයිස් කරගන්නවා කියන එකත් මම හිතන්නේ ප්‍රකාශකයාගේ තියෙන වගකීමක් කියලා මම විශ්වාස කරනවා. මේක මගේ පෞද්ගලික මතය. ඊට වඩා ගොඩාක් වෙනස් මත තියෙන පුළුවන් සමාජය තුළ නෑ එහෙම නෑ මේව තමයි කියන්න ඕනේ රණ්ඩු කරන්න ඕනේ මේක දිනා ගන්න ඕනේ කියලා. නමුත් මම පෞද්ගලික විශ්වාස කරන තමයි ප්‍රකාශකයා සහ ප්‍රකාශයට අයිතිය දෙන පුද්ගලයා කියන දෙන්නම අවබෝධයක් ඇතුව තමයි කරන්න ඕනේ කියලා. ඇසිල්ලක්
මාසිල් කළ නැනවී අංශු මාත්‍ර නිමේෂ ඇති මට අනන්තේ ගලන හිත නවතා මඩලේ ඔබේ මත මඩලේ සුවැති මිහිරියාවේ මාවදී කළම නැවි අංශු මාත්‍ර නිමේෂ ඇති මට අනන්තේ ගලන හිත නවතාලන් නැවතත් අන්ටයිටල්ඩ් ඉමක් නැති අවකාශයේදී නදීක. ඔබේනි කොළඹ කේන්ද්‍රීයව ඔබ විශ්වාස කරනාද පරිදිය ඔබව ග්‍රහණය කරගෙන තියෙනවා ඔබව ස්පර්ශ කරලා තියෙනවා ඔබ පරිදිය ස්පර්ශ කරලා තියෙනවා කියලා. මේ ඉන්න පරිදිය ඉන්නේ අපේම කට්ටියක් නේ. ඔව් ඒකේ තියෙනදී මෙහෙමයි දැන් මම නිර්මාණකරුවෙක් විදිහට මම එකතැනකදී ආත්මార్థකාමී වෙනවා. ඒ කියන්නේ මම ඇත්තරම කරන්නේ මම කැමති සින්දු. ඒ කියන්නේ මගේ ලොකුම රසිකයා වෙන්නේ මම. එතකොට මේක යන තැන පිළිබඳ ටාගට් එකක් අපිට කවදාවත් තිබ්බේ නැහැ ගුරා ඇත්තටම. දැන් ඔබ කියන ප්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳ අපිට අවබෝධයක් තිබ්බනම් අපි සංගීතය කරන කාලේ නදී. ඒ කියන්නේ මේක කර්මාන්තයක් මේක ඉන්ඩස්ට්‍රි එකක් කියන එක. දැන් අපි සංගීත රැළුම් කළා පමණක්ම කාලයක් තිබ්බනේ ගුරා. එතකොට අපි මේකේ ජීවත් වීම සහ ඒ දේවල් ගැන හිතුවේ නැහැ. එතකොට මේ නිර්මාණ නදී අපි කරලා තියෙන අපි විඳින නිර්මාණ මේ අපි හම්බ වෙන හතර පහ දෙනෙක් රස විඳින අපි බැන ගන්න මේක හොඳ නෑ කියලා මේක හොඳයි කියලා බදා ගන්න එහෙම තැනක තමයි මේක වෙලා තියෙන්නේ. ඒතකොට මම කොච්චර දුරට ඒක ස්පර්ශ කරලා තියෙනවද කියන එක ගැන මට අදහසක් දෙන්නේ ඔය අපි එකතු වෙලාම කරන කොන්සර්ට් එකේදී තමයි හේතුව. ඒතකොට අපි වෙනුවෙන් වෙන් වෙච්ච කුලකයක් ඉන්නවා. ඒවිල්ලා අපිව බලන්න.
එතනදි මට හිතනවා මේ අපි කරපු දේවල් වල සමහර සාර්ථකත්වයක් තියෙනවා. නමුත් සමහරලාට ගොඩක් මම හිතනවා මාසෙක ඇතුලේ ඒ සාර්ථකත්වය අපි තුල නැහැ. නමුත් දැන් ගුරා වුණත් ඔබ මාසෙක විතර යන්නේ ඔබේ සංගීතයෙන් නෙමෙයිනේ ගුරා. ඇත්තටම ඒ කියන්නේ දැන් නදීක ගුරුගේව දන්න කෙනෙක් ඇවිල්ලා කතා කරන කෙනෙක්ට කිව්වොත් නදීක ගුරුගේ සින්දු හතරක් නම් කියන්න කියලා. මං හිතන්නේ ඒක කරයි කියලා කවුරු. ඔව් දැන් මමවත් දැකලා නෑ මම කියන්නේ මට වෙනවා. දැන් මම දැකලා තිනවා දැන් ගොඩක් මට ඒ කියන්නේ මාර්ගෙන් ගොඩක් කරාට මට අවස්ථා තියෙනවා. දැක්කම ෆොටෝග්‍රාෆර් කෙනෙක් නේද? ආ හොඳට දැකලා තිනවා. ඒ වගේ කියලා ඒ කියන්නේ අනන්‍යතාව ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට අපි මේක කොච්චර දුරට ස්පර්ශ කරාද කියන ප්‍රශ්න තියෙනවා. නමුත් සමහර විශේෂ අවස්ථාවල ඒක එහෙම වෙලා තියෙනවා කියලා හිතන තැනුත් ඔව් ඇත්තම නදීකගේ කතාව මම සිහි කැඳවන්නේ ඔය පරිදියේ තිබෙන්නේ ඇත්තම ඒ පරිධිය සහ කේන්ද්‍රය අතර සම්බන්ධතාවය භූගෝලීය වශයෙන් තිබුණාට ගෝලීය පරිමාණයනේ ඒක බිඳ වැටෙලා බොහෝ කල මම නිතර කියන උද්දෘතයක් තමයි රුපියල් 49කින් ජනමත හදන්න පුළුවන් රුපියල් 49 වුණේ දත්ත කාඩ්පතක් රුපියල් 49 එතකොට එහෙම හැකියාවක් එහෙම විභවයක් තියාගෙන භූගෝලීය පරිධිය ස්පර්ශ කිරීමට මම කියන්නේ ඒක අර්බුදයක් නෙවෙයි මට මතකයි නදීක මම කසුන් සහ ඉන්ද්‍රචාප හතර දෙනාගේ කොන්සර්ට්ුවක් තිබුණා ගාල්ලේ අපි හතර දෙනා හොඳටම සතුටින් භුක්ති විඳ කොන්සර්ට්ුව එක ඒක එක නිකම් හීනයක් වගේ කියන්න පුළුවන් ඉතාම හෘදයාංගම මේ කණ්ඩායමක් ඇවිල්ලා හිටා මුළු ශාලාවම පිරීලා ඉතිරලා තිබුණා සහ අපි හතර දෙනා අපේම ලෝකෙකට ගිහිල්ලා මට මතකයි හරි ලස්සන සිද්ධියක් වුණා මේ මම කසුන් ගායනා කර ඒ සංවිධායක මණ්ඩලය අපිට කියලා තිබුණ පුළුවන් නම් ඔය හතර දෙනා එකට එකතු වෙලා එක සින්දුවක්වත් කියන්නේ අපි ඉතින් අපිට කරන්න ලාවක් නැහැ කියලා අපිට නැහැ ඉතින් අපි වැඩේ අතහැරලා හිටියේ ඉතින් කසුන් ගිල සින්දුව කියනකොට මමයි නදීකයි ඉන්ද්‍රචාපය තුන් දෙනා වේදිකාව පිටිපස්සේ කෙලවරක යම් පානයක් ගනිමින් ඉතාම හොඳ මනෝභාවයක මේ ලස්සන සින්දුවක් අහමින් අපිට හොඳට ඇහෙනවා කසුන්ගේ ගායනාව අහමින් හොඳ මනෝභාවයක් ඉන්නකොට මගේ ඉන්ද්‍රචාපගේ ඇස් දෙක එකවරම එකිනෙක ගැටුණා. ඊට පස්සේ අපි දෙන්නගේ මොළොට ආඹ හිතන්නේත් මම හිතන එක නේද කියලා දෙන්නම හැරලා ගියා වේදිකාවට ගිහිල්ලා දැන් කසුන් ඇස් දෙක වහගෙන ගායනා කරනවා. අධිකත්තාව. පස්සේ කසුන් ඇස් සරනකොට අපි තුන් දෙනාම හාමනයිස් කරනවා. හතර දෙනාම ගීතේ. ඊට පස්සේ කවුරුත් අහින් ඕනේ නැහැ මුළු කොන්සර්ට් එකම මේ විදිහට ගියේ. ඉතින් ඒ වගේ දේවල් අත්‍තරම වැඩි මේ කියන්නේ හෘද වස්තුව ස්පර්ශ කරන දේවල් තිබෙනවා ඉඳ හිටව. හොඳයි. අපි බලමු හෘද වස්තුව ස්පර්ශ කරන්න පුළුවන්ද කියලා මේ ගීතයට. දැවෙමු මේ කඳු නිල්ලේ අපි පොන්
සිචිලියොන් ජිල්ලේ ඉමක් නැති අවකාශයේදී ඉමක් නැතුව අපිට කතා කරන්න පුළුවන් නිසා මම විශ්වාස කරනවා මේක ටිකක් අමුතු ප්‍රශ්නයක් වුණත් උත්තර ලැබෙයි කියලා. මේ නම් වලට ලෝකෙන් උදාහරණ දෙන්න. උදාහරණ හොය ඒ වචන වෙනුවට ඕන වචනයක් දාගන්න පුළුවන්. කේමදස් මාස්ටර්. ග්‍රීසියේ හිටියා ඉන්නෝ සංගීතඥ මිකිස් තියෝදොරාකිස්. ඔහු තමයි සෝර්බද් ග්‍රීක් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා. ඒම නොවෙතත් යම් සාම්‍යයන් දෙකක් තිබෙනවා මේ චරිත දෙක අතර. එකක් තමයි මේ දෙන්නම තමන්ගේ රටවල්වල සංගීතමය මෙවලම් භාවිතා කළා තමන්ගේ සංගීත නිර්මාණවලට. දෙවැන්න මේ දෙන්නටම යම් ආකාරයකට වාමාංශික ව්‍යාපාරයත් සමඟ යම් සම්බන්ධතාවයක් තිබුණා. ඉතින් ඒ අර්ථ දෙක ගත්තොත් එහෙම මං හිතනවා මේ දෙන්න අතර යම් සාම්‍යයක් අපිට ගොඩ ගන්න පුළුවන්. අවරදේව මාස්ටර්. මට එහෙම කම්පෙයා කරන්න මියුසිෂියන් කෙනෙක් නැහැ. මොකද මම හැමදෙසම විශ්වාස කරන්නේ තනි මියුසිෂියන් කියන්නේ එයා විතරමයි කියලා ගොරා. නන්දමාලනී. නාලමස්කුරි. අහල වැඩක් නැහැ නමුත් අහනවා. කසන් කල්හාර්. නෑ මම එහෙම කැමති නෑ. ඒ කැමති නෑ නෙවෙයි මගේ අදහසේ ඔය ඔම ඔළුව අදහසක් නෑ. මම කාවත් එහෙම කම්පෙයා කරලා නෑ තව කෙනෙක් එක්ක. ක්ලරන්ස් විජේවර්ධන. Cat Stevens. Ivor Dennis. Pass. Pass. Ivor Dennis. Oh, Ivor Dennis. ඇත්තටම ඒක ෆිනොමිනල් ප්‍රශ්නයක්. Ivor Dennis කියන්නේ ලංකාවේ ශික්ෂිතම හඬ. ඔහුගේ හඬ ශික්ෂාවට පාත්‍ර වුණා එකක් සුනිල් සාන්තයන්ගෙන්. සුනිල් සාන්තයන්ගේ ගායන ක්‍රමවේදය ක්‍රමෝපායන්ගෙන් ශික්ෂණයට පාත්‍ර වෙච්ච හඬක් ඔහුගේ. දෙවැන්න කේමදාසයන්. කේමදාසයන්ගේ ගායන බෘන්දේ බොහෝ වැඩසටහන් වල ඔහු හිටියා. ඒ කියන්නේ කේමදාසයන්ගේ මාස්ටර් පීසස් වල Ivor Dennis ගේ හඬ තියෙනවා. ඒ වගේම සුනිල් සාන්තයන්ගේ මාස්ටර් පීසස් වල Ivor Dennis ගේ හඬ තියෙනවා. ලංකාවේ ශික්ෂිතම හඬ. ඔහු ජන ගායනාවට යම් ආකාරයකට ගත්තොත් එහෙම පෙරදිග ශාස්ත්‍රීය ගායනාවල සහ බටහිර දැන් ඔහු තව හොඳ බේස් ගායකයෙක්. වේස් කියන අතරම බැරිටෝන් ඔහුගේ පරාසයත් එක්ක කේමදාසයන්ගේ බොහෝ ඔය හඬ මූලික ගායනාවල විශේෂම ටෝන් පොයම් වගේ වැඩසටහනක ඔය ගායනාවක ඔහු තමයි බේස් සිංකල නැත්නම් බැරිටෝන් සිංකල. එතකොට මේ අර්ථ කීපය තුළම ඔහුගේ හඬ වර්ණය පවතිනවා. ඉතින් ඇත්තටම ඔහුට මං හිතනවා ඔහුට ඉතාලිය වගේ නැත්නම් යුරෝපියානු රටකට ගිහිල්ලා බටහිර සම්භාව්‍ය සංගීතයේ යම් කලාපයකට ඇතුළු වන්නට තිබුණා නම් පැහැදිලිවම ඔහු හොඳ ටෙනර් ගායකයෙක්. එහෙම නැත්නම් එහෙම හැටියට එන ඔහු Ivor Dennis හැටියට මේ නමත් හොදටම මං හිතනවා ඔහු අපාතර නැහැ. ඔහු සීකල යුතුයි පැහැදිලිව මේ මතක් කළ නිසා ඔහුගේ ජන ගායනා ශිෂ්‍යෙක් මම. මට ඔහු සමග දිග කාලයක් ගත කරන්න පුළුවන් වුණා. මම ගරු කරන ගුරුවරයෙක් ඔහු. මම ගරු කරන ගුරුවරුන් කීප දෙනාගෙන් ඉහළම ඉන්න කෙනෙක්. ඉතින් Ivor Dennis අද්විතීයයි. එතුමාව සමපාත කරන්න ලෝකේ ඉන්න විදග්ධම
පැවරුට්ටි වගේ කවුරු හරි කෙනෙක් එක්කත් සම්පාත කරන්න පුළුවන්. නමුත් යුන් ඉතාම අද්විතීය හාදෙක්, ජන ගායනාවද, ශාස්ත්‍රීය ගායනාවද, බටහිර ගායනාවල යම් ලක්ෂණද සියල්ල සහිතව අද්විතීය ගායකයෙක්. අවසාන වශයෙන් ලංකාවේ සංගීතය පිළිබඳව හෝ ඔබට ඇති අදහසක් හෝ ප්‍රේක්ෂකයන් පිළිබඳව හෝ යමක්? මම හිතනවා ලංකාවේ සංගීතය ගැන හොඳ අවධානයක් යොමු වෙලා තියෙනවා නදී. ඉතින් අපි එක්ස්පෙරිමෙන්ට් කරන්න ඕන කාලේ කරලා නැහැ. දැන් තමයි එක්ස්පෙරිමෙන්ට් අපේ සංගීතය ඇතුළේ එන්නේ. ඉතින් ඒක ඇතුළේ නරක දේවල් වෙන එකෝ හොඳ නැති දේවල් වෙන එකෝ මම හිතන්නේ අභියස ගන්න ඕනේ. මොකද හේතුව ගොඩාක් කලින් වෙන්න තිබ්බ දේවල් දැන් වෙනකොට ඒ වැරදි ප්‍රතිඵල එළියට එන එක නවත්තන්න බෑ. නමුත් මම හිතනවා මේ විදිහට ගියොත් හොඳයි. මමට හොඳට මතකයි අපි සංගීතය කරන කාලේ සංගීතඥය කියලා වෘත්තියක් නැහැ. හරි, එතකොට කවුරුත් කල්පනා කරේ නැහැ තමන්ගේ දරුවෙක්ව සංගීතඥයෙක් කරනවා කියලා. නමුත් දැන් ප්‍රවණතාවක් තියෙනවා සංගීතය ගැන හරි අධ්‍යාපනයක් ලබලා දීලා හොඳ ගුරුවරු ගාවට යවලා, ඒ කියන්නේ එහෙම ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ සංගීතඥයෝ බිහි කරන දෙමාපියෝ පවා මහන්සි වෙනවා. ඒක ඉතා හොඳ ලක්ෂණයක් මං කියන්නේ. දැන් තමයි ලංකාව මං හිතන්නේ මේ මියුසික් වලට හරියට අවදි වෙන පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ එක්ස්පෙරිමෙන්ට් එක තව කාලයක් යනකොට මං හිතන්නේ අපේ ලංකාව ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ සංගීතඥයෝ නාදික කියන කාරණාව ඇත්තටම සුනිල් සාන්තයන් ඔහුගේ යෝජනාවලියක සඳහන් කළා. ඔහු කිව්වේ බාලාංශ පන්තියේ ඉඳලා හැම පන්තියකම සංගීතය උගන්විය යුතුයි විෂයක් හැටියට, අනිවාර්ය විෂයක් හැටියට කියලා. එහෙම වුණා නම් ඇත්තටම අපේ සංස්කෘතියම ඊට වඩා වෙනස් වෙන්න තිබුණා. අපේ සංස්කෘතිය පමණක් නොවේ. ඉතින් නාදික කියන එක හරි වෘත්තීය මට්ටමකට දැන් ඇවිල්ලා තියෙනවා සංගීතය. ඉතින් සංගීතයේ ඇත්තටම අපි අපේ හිටපු පූර්වජින්ට අපි ගරු කළ යුතුයි. මම පැහැදිලිවම කියන්නේ ඔවුන් ලංකාවේ පූර්වජින් වෙන්න පුළුවන්, වෙන අය වෙන්න පුළුවන්. මම හැම විටම හිතන එකක් තමයි අපේ වෘත්තියේ අපිට කලින් හිටපු පූර්වජයන් කළ කීදෑ සියල්ල අපි දැනගත යුතුයි. ඒ දැනගන්න ඒක නොකරන්න. නැත්නම් අපි හරිම විදග්ධ නම් අපි දන්නේ නැතුව ඒවා කරන්න ඉඩ තියෙනවා. දේව කරලා තියෙනවනේ හරියට නිකන් අපි දන්නේ නැතුව ආකිබ්නිස් න්‍යාය දන්නේ නැතුව අපි උදේ නැගිටලා අපි මේක හොයාගත්තා වගේ වෙනවනේ. නමුත් අපි ඒක දන්නවනම් ඒක නැතුව වෙන එකක් වෙනවා. එතකොට අපි දන්නවනම් මේ මියුසිකල් ෆෝම්ස් මොනවද තිබුණේ, මේවා මොනවද, කවුරුත් කැන්ටාටා හදන්නේ නැහැ, ඔපෙරා හදන්නේ නැහැ, ඒවා කරානම් මොකද ඒවා කරන්න ඕන කාලේ ඒවා වෙරලා තියෙනවා. ඒවා ආවේ යම් සමාජ දේශපාලනික ආගමික රාජ්‍යමය අවශ්‍යතාවයන් මත. ඒ ෆෝම සංගීත ආකෘතියින් ආවේ. ඒවා නැවත හැදෙන්නේ නැහැ. ඒවා ඒක ව්‍යුති නේව. ඉතින් ඒ නිසා ඒ කරපු දේවල් දැනගත්තොත් අපි දන්නවා මොකද්ද කළ යුත්තේ කියලා. ඒකම සමහර වෙලාවට අපේ කාලේ අපි කරපු ඒවා ග්‍රහණය වුණේ නැහැ සමාජයට නැති. එහෙම දේවලුත් තිබුණා. උදාහරණයකට අපි කළ බොහෝ දේවල්. බොහෝ දේවල් දැන් සිනමාවේදී පවා අපි කරන දේවල් සමහර වෙලාවට ඒ ග්‍රහණය වෙන්නේ නැහැ ඒ කාලේදී. ඉතින් ඒ නිසා එහෙම පැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ අපි හැම විටම සමහර වෙලාවට නිර්මාණයක් ඇහෙන්න පටන් ගන්නෙ තව කාලෙකින් වෙන්න පුළුවන්. ඒ නිර්මාණකාරයාගේ පරිකල්පනය, ඔහුගේ තියෙන යම් ආකාරයක ප්‍රකාශන ක්‍රමවේද, ඒවත් එක්ක එහෙම වෙන්න පුළුවන්. ඉතින් මං හිතන ඒ හැදෑරීම නම් අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ඒ ගැන හොයන එක, අනිත් අයගේ වැඩ ගැන හොයන එක, අවදියෙන් ඉන්න එක, ඒවා රස විඳින එක. ඉතින් එහෙම හොයනකොට සමහර වෙලාවට දුකක් හිතෙනවා. අයියෝ අපිට මේක හදන්න බැරුණා කියලා. ඒක තාම වැදගත් දෙයක්. කියන්නේ Tamante එක දැනනවා. උදාහරණයකට මං ඊයේ පෙරේදා කේමදාස මාස්ටර්ගේ එතුමා නිර්මාණය කරපු විකසිතපෙන් පොකුරුපියම විශ්වවිද්‍යාලයේ මොකක්ද වැඩකට මන්ට ඒක ගැන කතා කරන්න සිද්ධුලෙහි සාහිත්‍ය සහ සංගීතය ගැන. මං කිව්වා මට ඇත්තටම හරි දුකක් හිතුණා. ඇයි මේක මට කලින් ඒ කියන්නේ අපිට හිතුන්නේ නැත්තේ කියලා. ඒකේ කෝඩ් ප්‍රෝග්‍රෙෂන් එක ඉතාම සරල කෝඩ් ප්‍රෝග්‍රෙෂන් එකක්. ස්ට්‍රින්ග් ෆැමිලි එක තියෙනවා. ඉතාම තන්ත්‍රී පවුල ඉතාම සරල චලිතයක් යනවා. නමුත් සමාන්තර චලිතයක්. ඒ කියන්නේ ඒක පොඩි පැරලල් හාමනිස්ම එක. අපිට හිතෙන්නේ නැත්තේ ඇයි කියලා. ඉතින් ඒක ඉතාම ලස්සන දෙයක්. ඒ කියන්නේ ඒකට අපි කතරම් බැදෙනවද, කතරම් ආලය කරනවද? සාහිත්‍ය පස්සේ අපි එතනින් වෙන තැනකට යනවා. ස්තුතියි. හොඳයි නාදික ගුරුගේ. ස්තුතියි. ඒ වගේම නාදික ජාවර්ධන බොහොම ස්තුතියි. ඒ වගේම ඔබට ස්තුතියි සහ ඔබ මේ වැඩසටහනේ පියවි සාක්ෂිකරුවා. එනිසා මේ සුසර කර ගැනීම සඳහා ඔබට හැකියාව තියෙනවා. ලියන්න, කතා කරන්න, කමෙන්ට් කරන්න, SMS කරන්න. නැවත ලබන සතිය හැමෝම අයිබෝන්. අලියම හිරු එළිය වගේ කැකුළු මල්ලක පිපුණා මගේ හදවත බැඳුනා තව මෙවන් දෙයක් නැතයි සිතෙන්නේ සුළු මැණිකේ මගේ මැණිකේ
හදවත බැඳුනා තව මෙවන් දෙයක් නැතයි සිතෙන්නේ මගේ හදවත බැඳුනා තව මෙවන් දෙයක් නැතයි සිතෙන්නේ